සම්මා සම්බුදු සරණයි සෞම්‍ය උදෑසනක් හැම වෙලාවටම අපේ ගම්පහ මිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ ඉඳලා අදත් සූදානම් වෙන්නේ සුපුරුදු විදිහටම සෑම සතියන්ත ඉරිදා දිනයකම සිත් ධර්මයෙන් පුබුදුවාලන ධර්ම රසෝකය ආරම්භ කරන්නට මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට අදත් ගම්පහ මිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන් වහන්සේව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. උන්වහන්සේගේ උතුම් වූ ධර්ම දේශනා ශෛලියත් සමග බොහොම ආශාවෙන් ධර්මයට නැමුණු සිත් ඇති අපේ ශ්‍රාවක පින්නතුන් නිවසේ සිට එවගේම මේ භූමියට එක්ව බොහොම උනන්දුවෙන් ධර්ම ශ්‍රවණ කුසලයේ ඇති කර ගැනීමට සූදානම්ින් සිටින මොහොතේ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙණින් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගෙන මෙත්නෙත් පාමුල ආරම්භන්නට සූදානම් වන මොහොතයි මේ. අද මිරිස්ස සුනන්ද මාවත පදිංචි නයිනී එකනායක සහ සමන්ත වෙන්ගප්පුල යන පිරිස තමයි දායකත්වයේ දරන්නේ. ඔවුන් වෙනුවෙන් ඔවුන් මේ භූමියට පැමිණ නැති නිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා විහාරස්ථානය වෙනුවෙන් දෙහත් පිළිගන්නන්නට මේ විහාරස්ථානයට බොහොම සමීපව කටයුතු කරන තරුණ මහත්මයෙකුට. සාදු සාදු සාදු. නිමේෂික මහත්මා අද උපන්දිනයේ සමරන මහත්මයෙක් අපි සුබ උපන්දිනයක් කියලා ඒ ගෞරවනීය ආරාධනාවත් එක්ක මෙත්නෙත් පාමුල ආරම්භමින් ධර්මානුශාසනාව සිදු කරන්නට පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සසල හදවත් නිසල කරවන කාම ඕගයට හසුණු සත්වගට නෙක්ඛම්ම රසය විඳින්නට අවශ්‍ය ශක්තිය ලැබදෙන උතුම් දහමට රාශී භූතවන්නට සවන්පත් යොදන්නට අප්‍රමාණ දිව්‍ය සමූහයාට සුපුරුදු ලෙස ඇරයුම් කරන මොහොතයි. සියලු දෙනාම සාදුනාදේ පවත්වන්න. සාදු සාදු සාදු. පසඟ තුරුණදින් විකසිත සිතති දේවී දුනේ නිසල විලක් සේදි දුලන මුවැති දේවී දුනේ දහම් නදින් හද කුල්මත් කරන දෙවිඳුනේ ඇරයුම ඔබටයි දෙවිඳුනි ධම්මසනු මැනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා විඳ ගන්නට බුදු රාජුගේ සඳහම් නීර විමසන්නට නුවණින් දෙසු සත්‍තිය සතර නිම කෙරුමට පැමිණිනුමේ දුක් බර සසර නමදිමි සිරිපායුග මම පාමුල වැතිර නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පාමුජ්ජ බහුලෝ බික්කු පසන්නු බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං තී සාදු 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 වාසනාවන්ත ධර්මශ්‍රවණේට සිය සතන වෙන් කරගත් කාලය කැප කරගත් පැවිදි ගරු කටයුතු උත්තම ස්වාමින්දයන් වහන්සේ ලගින් අවසරයි. පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්ස, මේ මොහොතේ මේ සඳහම් සෙවනට රැස්ව වාසය කරන ධර්මකාමී පින්නතුල්ලා මෙන්ම ගුවන් තලාවට සිය සතන යොදවාගෙන මේ දහමේ ශාන්තියෙන් ජීවිතය ලබන්නට ලැබගත් ජීවිතය කුසල ධර්මයන් වෙත නැඹුරු කරන්නටයි පින්වත් ඔබ හැම දෙනාම මේ ගත වෙන හෝරාව දෙක අතරත සූදානම් වෙන්නේ. කුසලයේ අනු දක්ෂතාවය කියන තේරුම දෙන වචනයක්. මගේ භාග්‍යවතුන් වහන්සේ පවින් අත්මුදව ගන්න සිත ඊළඟට දක්ෂතාවය කෙරෙහි යොදවන්නටයි අනුශාසනා කරන්නේ. කුසලස්ස උපසම්පදා. කුමන දක්ෂතාවයක්ද? මේ ජීවිතය හරහා ගලා එන සැප දුක දෙක මැදහත් සිතකින් උපේක්ෂා සහගත සිතකින් වාසය කිරීමට අවශ්‍ය මූලික පන්නරය දක්ෂතාවය යමෙකුගේ හිත තුළ පවතිනවා නම් ඒත ධර්මයේ තුළ කුසල් වඩන කෙනෙක්. යම් කිසි කෙනෙක් මේ සංසාරික ගමනේදී ඇලීම් ගැටීම් දෙකෙන් හිත නිදහස් කරගෙන ඇලීම් ළඟ සංසාරයේ දිගු කරගන්නේ නැතුව ඇලීම් වල ආදීනව වටහා ගන්නට දක්ෂ නම් ඒත ඇලීම් වල රසය භුක්ති විඳිනවා. ගෘහස්ත ජීවිතයේ තුල පින්වත් ඔබට නිවනට පරිබෝධ නොවන විදිහට කාමයන් භුක්ති විඳින්නටයි කාමේසු මිච්ඡාචාරා කිව්වේ. අපට කාම සම්පත් සහිත ජීවිතයක් ගිහියන් වශයෙන් ගත කරන්න වෙනවා. ලෞකික ලෝකේ ගත කරන තාක්කල් අපට පංචකාම සම්පත්තින් එක තමයි මේ ගනුදෙනුව යන්නේ. ඒ පංචකාම සම්පත්තින් කෙනෙකුට පරිහරණයෙන් නවත්ත ගන්න පුළුවන් නම් රසයත් විඳ ගන්න පුළුවන්, උපාදානයත් විඳ ගන්න පුළුවන්. නැවත නැවතත් ඒ රසය ජීවිතේ විඳින අතරේ පංචකාම සම්පත්ති වල සුවය එයත් ජීවිතයේ උපේක්ෂාවෙහි තබාගෙන ඒ සැපය භුක්ති විඳිනවා නම් එයා හැබෑටම කුසල ධර්මයන් සපයාගත් කෙනෙක්. ඊළඟට ජීවිතේ කටුක වේදනා, දරාගත නොහැකි වේදනා දරාගන්න පුළුවන් ශක්තිය කෙනෙකුට හිතේ පහළ වෙනවා නම් ධර්මය අහලා එයාගේ හිත ඇතුලේ තීරණය කරන්න ඕන මගේ හිතේ කුසල් වැඩිලා තියෙනවා. දැන් පින්වත් ඔබේ ජීවිතේට එළඹෙන්නට තිබෙන මතුමත් එළඹෙන්නට තියෙන දුක්ගිනි වේදනා ගැන අපි පසෙක තබමු. ජීවිතේට ආපු අප්‍රමාණ දුක්ගිනි වේදනා බණ අහලා හදාගත්තු, ඒ කිව්වේ හිත හදාගත්තු තත්වයක් මා තුළ තියෙනවා කියලා මේ බණ අහන ඇත්තන් කොච්චරවත් අපට කියනවා. ඇත්තටම net fm ගුවන් විදුලිය බලාපොරොත්තු වෙන්නේ හිත හදලා නුවණ හදන වැඩපිළිවළක්. හිත හැදෙන්නේ නුවණ හැදුනම. ඊළඟට නුවණ හදලා ප්‍රඥාව හදන වැඩපිළිවළක්.
නුවණ කියලා කියන්නේ විමසන සුළු ගතිය. ප්‍රඥාව කියලා කියන්නේ ඒ විමසන සුළු ස්වභාවය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැකගෙන අර සිත තුළ ඇතිවෙන චිත්ත පීඩාවල් වලදී ඇතිවෙන ඝර්ෂණය ගැටීම මුළුමනින්ම ඇති කරන්නේ අපි දන්නවා ලෝභය, ද්වේෂය, මෝහය කියන කරුණු තුනින් විශේෂයෙන් ද්වේෂය නිසා. ලෝභය නිසා තමයි ද්වේෂය හටගන්නේ. එතකොට යමෙකුත් තුල ලෝභය මූලෝච්චින්න කළාද, ඇලීම නැති කළාද, එතනින් ගැටීම නවත්තන්න පුළුවන්. හැබැයි ඇලීම් ගැටීම් දෙකම උපදින මූල හේතුව තමයි මෝහය. ඒ නිසා යමෙකුට ප්‍රඥාව පහළවන විට තමයි මෝහේ නොහොත් අවිද්‍යාව මුළුමනින්ම දුරු වෙන්නේ. ඒ මුළුමනින්ම අවිද්‍යාව දුරු වෙච්ච සිත තුළ පහළ වෙනවා මේ සංඛාරික ලෝකය තුළ සංස්කාරික සත්වයන්ගෙන් ගලා එන යම් යම් පීඩා ළඟ සංකාරෝ උපේක්ඛා ඥානෙ පහළ කරගන්න. ඒක ටිකක් ගැඹුරු කොටසක්. ඒ සඳහා නිකම්ම යන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවධානයෙන් අහගෙන ඉඳලා චතුර්ථ ධ්‍යාන අංගය දක්වාම සිත දියුණු කරගත්ත කෙනෙකුට ඔය මං කිව්ව කුසලතාවයට පදනම වැටෙනවා හොඳට. දැන් ධ්‍යාන තුනක් දක්වා යනකම්මම භාවනා යෝගින් දන්නවා පීතිසුඛ කියන යුගල වේදනා, හිතේ සතුට උපදවන වේදනා අපට පහළ වෙනවා. අපිට වේදනා කියනකොටම මතක් වෙන්නේ හැබැයි දුක් වේදනා විතරයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියලා තුනක් තියෙනවානේ. එතකොට සුඛ වේදනාව ළඟත් අපට යථාර්ථය දකින්න බෑ. දුක්ඛ වේදනා තුල දැක්කත් සැප වේදනාව තුල දකින්න අමාරු නිසා තමයි ධම්මචක්ක සූත්‍ර දේශනාවේදී කරුණු පහකින් කාමසුඛල්ලිකානු යෝගය කියන සැපයේ අන්තයට යාම ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් අත්කලමතාන යෝගයේ නොහොත් ජීවිතයට දුක් වෙන කාරණාවන් ප්‍රතික්ෂේප කරන්නේ කරුණු දෙකකින්, කරුණු තුනකින්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. නමුත් අනවිවනත් සංහිතෝ කියලා තව පද දෙකක් එකතු වෙනවා කාමසිකල් කාණු යෝගයට. ආර්ය මාර්ගයට යන්නම බැරි තරමට හිත වලක්වන්නේ මේ සැපේ තුලින්. හේතුව සුඛකාම හිත කියන එක සැපෙන් ගලවන එක එච්චර ලේසි නෑ. අපි මුළු ජීවිතේම කැප වෙන්නේ වෙහෙසෙන්නේ අදට වඩා හෙට සැපවත් ජීවිතයක් ගත කරන්නනේ. ඒ නිසා මිනිස්සුන්ට එක සැපයක් අහිමි වෙනකොට අඩුගානේ ඊට සමාන්තර වෙනත් සැපයක් හරි ජීවිතෙන් හොයනව නේද කියන කාරණාව පින්නත් ඔබට පැහැදිලි. දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ ආර්යගාමී ජීවිතය තමයි මං කිව්වේ ධර්මයේ තුලින් අපි ජීවිතයයි සොයන්නේ. ජීවිතේ සොයනකොට ජීවිතේ යථාර්ථය වැටහෙන්න පටන් ගන්නවා. එහෙමනම් ප්‍රඥාව උපදවා ගන්න අතුරු පින්වත් ඔබට නුවණින් ජීවිතේ විමසලා බලන්න සිද්ධ වෙනවා. නුවණින් ජීවිතේ විමසන්නාට කියනවා බෝධිසත්වයෝ කියලා. දැන් අපි ටිකක් මූලික බුද්ධාවවාදයේ මුල් කොටසට අපි මීට පෙර ඉරුදින අපේ මනස යොමු කරගන්න යෙදුනා. අද අපි බුද්ධාවවාදයේ දෙවනි කොටස බණ අහනවා කියලා කියන්නේ කුසලතාවය උපදවනවා කියන එකනේ. එතකොට දැන් කුසලතාවේ උපදවන පළවෙනි කාරණේ අපි හොඳට ඉගෙන ගත්ත ගිය ඉරිදා. සියලු පවින් සිත මුදවා ගන්නයි. කිමුද බලන්න. සියලු පවින් සිත මුදවා ගන්නයි කුසල දහම් වෙත සිත වඩවන්නයි. සිත මෙනවින් පිරිසිදු වෙන්නයි ධම්මසන්නේ සිදු වෙන්නයි. අන්න එතන බලන්න දෙවෙනි පදේ මම මෙතෙක් වෙලා කියපු ගැඹුරු කරුණු සරල කරලා තියෙනවා. කුසල දහම් වෙත හිත වඩවන්නයි. දැන් සබ්බ පාපස්සකරණං කියන තැනින් පස්සේ හිත පිනට නැඹුරු වනාම පිනෙන් ලැබෙන සැපයට ඇලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එයා ළඟ තමයි කුසලයේ තියෙන්නේ. එහෙම ඇලුනොත් ප්‍රාර්ථනා කළොත් ආපහු දිව්‍ය ලෝකෙ පැත්තට හිත යනවා. ඒ සංස්කාර ධර්මයේ ස්වභාවය නිසා නැවත පින් කළවට ප්‍රතිඵල වශයෙන් මනුෂ්‍ය ලෝකෙත් භව සම්පත් උපරිම වශයෙන් ලැබෙනවා. එතකොට
එයින් තව තවත් පින් කරමින් සමහර කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපිට දෙන්න දෙන්න වැඩි වෙනවා. මිනිස්සු පින්කම් කරන්නේ බහුතරයක් මේ දෙන්න දෙන්න වැඩි වෙනවායි කියන පදනම තුල ඉඳගෙන. අපි පින් වාක්‍යයෙන් කියන්නේත් ඒකයි, අඩුනෝ වැඩි කොට සම්පත් ලැබෙනවා කියලා. අපි කියන්නේ අල්ලක් වපුරලා මල්ලක් ගෙට ගන්න ලැබෙනවා කියලා. ඉතින් මිනිසුන්ට හරි ආසයි. කාටද එහෙම ආස හිතෙන්නේ? සැප සම්පත් වැඩිපුර ළඟා කර ගැනීමේ අරමුණ මේ පින්කම් තුල ඉෂ්ට වෙනවායි කියලා හිතනකොට හරි ආසයි. මිනිස්සු පින් කරන්න ආසයි. නමුත් යම්කිසි හිතකට දැනෙනවා නම් මේ හැම දෙයක්ම දුකෙන් කෙලවරවන ආස්වාදයකින් යුක්තයි කියලා ඒකෙන් හිත මුදව ගන්න එකට ලොකු දක්ෂතාවයක් ඕනේ. හොඳයි. එතකොට සිතක් පිරිසිදු වෙන්නේ, මා එදා මතක් කළා සබ්බපාපා සකරණං කිව්වේ අදිශීලයට නමක්. සියලු පවින් හිත මුදවන්න නම් අදිශීලයට හිතපත් කරගන්න ඕන. එතකොට සමාධිහි කියලා කිව්වේ නැත්තම් කුසලස්ස උපසම්පදා කිව්වේ අදි සමාධියයි. සිත හොඳින් සමාධිගත කරගත්තට පස්සේ තමයි සිත උපේක්ෂාවට පැමිණෙන්නේ. සමාධිය කියන්නේ වෙන මොකුත් නෙමෙයි, ඇලෙන තැනත් හිත රැඳෙන්නේ නැති, ගැටෙන තැනත් හිත රැඳෙන්නේ නැති, ප්‍රීති සුඛ දෙදෙනාගේ සංයෝගය ඇතිව හෝ දියුණු කරගත්ත හිත අන්තිමට ප්‍රීති සුඛ දෙකේනුත් හිත මුදවගෙන උපේක්ෂාවේ හිත පිහිටවනවට කියනවා කුසල සූප සම්පදා නැත්නම් අදි සමාධිය. අදි සමාධියටපත් වෙච්ච එකන තමයි තුන්වෙනි පියවර සචිත්ත පරියෝධපණං මුළු සිතම පිරිසුදු කරගන්නේ. අද අපි බුදු අවවාදේ ඒ කුසලය මනාව පෙන්නුම් කරන දෙවනි බුද්ධ අවවාදයට එනවා. මං හිතනවා දෙවනි බුද්ධ අවවාදයත් බහුතරයකට පාඩම් කියලා. කන්ති පරමං තපෝ තිතික්ඛා. මං හිතන්නේ අපේ ගිහි බෞතුන්ට පාඩම් කියමුද බලන්න. කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපගාති සමනෝති පරං වේටයන්ති. ඒ තමයි බුද්ධ අවවාදයේ දෙවනි අවවාදේ. සබ්බපාපස්ස අකරණං ළඟම තියෙන ගාථාව සබ්බපාපස්ස අකරණං ගොඩක් දෙනකොට පාඩම්. නමුත් මේ දෙවනි කොටස හුඟ දෙනකොට පාඩම් තියෙනවා අඩුයි. ඒ නිසාම ක්‍රියාත්මක වෙනවත් අඩුයි. එහෙනම් මම කියලා දෙන්නම් පින්වත් ඔබට කවියටම නගලා ආයේ දෙවනි අවවාදයේ තියෙන කෙටි අදහස. හැබැයි අපි දිග අදහසත් ඉදිරිපත් කරලා පින්වත් ඔබට අදිෂ්ඨාන කරන්නත් කරු කියලා දෙල. මොකද බුද්ධ අවවාදය දන්නේ නැතුව ඒකට කියන්නේ බුද්ධානුශාසනය. බුද්ධ ශාසනය දන්නවා කියලා කියන්නේ අපි බුද්ධ ශාසනයට අයත් අය කියලා කියන්නේ මේ බුද්ධ අවවාදය ක්‍රියාත්මක කරනවා නම් විතරයි. ඉතින් අවවාදය දන්නේ නැතුව ශාසනය දන්නේ නැතුව කොහොමද අපි ශාසනයේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ? හොඳයි. මෙහෙමයි කෙටි අදහස. මං කිව්වම පින්වත් ඔබ කියන්න ඕන. ඉවසීමට හිත හුරු කර ගන්නයි. ඉවසීමට හිත හුරු කර ගන්නයි. නිවන් පදය සිත රඳවා ගන්නයි. නිවන් පදය සිත රඳවා ගන්නයි. අනුනට පීඩා නොමගෙන දෙන්නයි. අනුනට පීඩා නොමගෙන දෙන්නයි. දහම් අසන්නේ ගුණ වඩවන්නයි. දහම් අසන්නේ ගුණ වඩවන්නයි. ආයිසරයක් ඉවසීමට හිත හුරු කර ගන්නයි. නිවන් පදය සිත රඳවා ගන්නයි. අනුනට පීඩා නොමගෙන දෙන්නයි. දහම් අසන්නේ ගුණ වඩවන්නයි. දැන් අපිට පැහැදිලි. කන්ති පරමං තපෝති තික්කා. හිතක කුසලයක් දියුණු කරගත්ත කෙනෙකුට
ඒ කුසලයේ තමා තුල දියුණුවනාද කියන කාරණාව වටහා ගන්න තියෙන පළවෙනිම ගුණපදේ තමයි තමන් ළඟ ඉවසන සුළු ගතිය තියෙනවද කියලා බලන එක. ජීවිතය තුල ලෞකිකව එන යම් ගැටලු ඉවසාගත්ත දරාගත්ත සිතකින් ජීවිතය ජයග්‍රහණය කළා ඕන තරම් ඉන්නවා. දැන් මේ බණහන ගමන් පින්වත් ඔබ යම් කිසි ජීවිත සහනයක් අද විඳිනවා නම් එදා සිට ජීවිතයට උරුම වුණෝ අනන්ත පරිමාණ කටුකතා දුක්ගිනි වේදනා පින්වත් ඔබ ඉවසීමෙන් දරා ගැනීමේ ප්‍රතිඵල වශයෙන් නම් අද යම් කිසි සුන්දර තනකට ජීවිතේ පැමිණලා තියෙන්නේ. භාග වේලාවට තමන්ගේ ස්වාමියාත් අහිමි වෙලා මරණයට පත් වෙලා හෝ පරාඹුවක් කරා ගිහින් තමන්ව දාලා ගිහින් දරුවොත් එක්ක අසරණ වෙච්ච අම්මා කෙනෙක් ගැන කල්පනා කළොත් රස්සාවකුත් නැහැ දරුවොත් පුංචි. ගෙදර ඉඳලා මහා රෑ එළි වෙනකන් නිදිවරණ ඉඳියාප්ප ටික තම්බලා ආප්ප ටික හදලා මොනවා හරි කඩේ විකුණන්න පුළුවන් දෙයක් හදලා දරුවා අවදි වෙන්න ඉස්සෙල්ලා කඩවල වලට දාලා ඒකෙන් ලැබෙන පුංචි ලාභයෙන් දරුවන් හදා තනාගෙන ඇහැට නිින්දක් නොලබා කුසට හරියට ආහාරක් නොලබා දරුවන් රැක කියාගෙන දරුවන්ට උගන්නලා පුළුවන් උපරිම මට්ටමින් දරුව ජීවිතේ යම්කිසි තැනකට පත්වලා ඉන්නවා නම් ආපහු හිතලා බලලා මට ආපු හැම දුකක්ම මම පැමිණි දුක් පැණි රසයි කියලා ඉවසගෙන හිටියා. අද මට ඉවසීමේ ප්‍රතිඵල ජීවිතේට ලැබිලා තියෙනවායි කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් එක්තරා විදිහක ලෞකික ඉවසීමේ ප්‍රතිඵලයක්. මගේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා ධර්ම අතර වැදගත්ම අංගය වශයෙන් අඳුන්වන තවත් පාරමිතාවක් තමයි කන්තිහි පාරමිතාව. කන්තිහි පාරමිතාව තුල කියන්නේ අර අනිකුත් පාරමිතා වගේම කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා. කරුණාවත් උපාය කුසලතාවත් හිතේ දරාගෙන කරන ඉවසීමයි. දැන් අපි ජීවිතේ කියනවා මම ඉවසන්න බැරි තැන තමයි මේ තීරණය ගත්තේ කියලා. අන්නේ ඉවසන්න බැරි තැන ගත්තු තීරණයෙන් තමයි ජීවිතේ වරදින්නේ. දැන් මුදෙනෙක් සිරගෙදර ගැන හිතුවොත් සිරගෙදරට ගිහිලා කතා කළොත් එයාගෙන් එහොම ඔය එක පාටම ගත්ත තීරණ සමහරු ඉන්නවා හදිස්සි තීරණ ගත්ත ඉවසන්න බැරුව. සමහර අය කියනවා මම අවුරුදු ගාණක් ඉවසුවා හැමදෙරුවනේ. හොඳින් කියලා බැලුවා. තදින් කියලා බැලුවා. බැනලා කියලා බැලුවා. ගහලා කියලා බැලුවා. ඒත් මට හිත දරාගන්නම බැරි වෙච්ච තැන. ඉවසන්නම බැරි වෙච්ච තැන තමයි මං අන්තිමට මේ තීරණේ ගත්තේ. ආයුධයක් ගත්තා. ප්‍රශ්නේ ඉවර වෙයි කියලා හිතාගෙන තමන්ගේ අර හිත රිද්දන ඇත්ත ඉවසන්නම බැරුව මරලා දැම්මා. දැන් ජීවිතයේ සනසිල්ලක්ද? එයා හිතුවා ඒක ඉවරුණාම සනසිල්ලක් ලබන්න පුළුවන් වෙයි කියලා. හිතන්න ජීවිතේ සමහර කෙනෙකුට දැඩි විතරක් නෙමෙයි සරල දේ මව්පියෝ උදේ ඉඳලා හවස වෙනකන් දරුවන්ට අවවාද කරනවා කියමු. අවවාදී ඉවසා තරා ගන්න බැරුව සියදි විහානි කරගත්ත ඉලන්දාරි ගෑනු දරුව ගැනත් මම දන්නවා. පිරිමි දරුව ගැන කියන්නම දෙයක් නැහැ. එක අම්මා කෙනෙක් දරුවෝ දියණියකට කිව්වා අනේ පුතේ එයා හරි ආසයි සත්තුන්ට. අනේ පුතේ බලල්ල හොරතල් කරන්න එපා පණි යනවා නාහෙට. දැනගනින් මං ඔය බලලව ගිහින් දානවා කොහේ හරි. මේක ඉවස ගන්න බැරි වුණා. තරහ ගන්න බැරි වුණා බලල ගිහින් දාන්න ඕනේ මම යන්නම් කියලා ගිහින් දුම්රියට පැනලා සිය ජීවිතේ හානි කරගත්තා මේ බලලෙක් වෙනුවෙන්. එතකොට ජීවිතේ සුළු සුළු දේවල් ගැන හිතලා පින්වත් ඔබ ගත්ත තීරණය තුල දැන් හිතෙන්නේ නැද්ද? චා මං තව ටිකක් ඉවසුවා නම් දැන් අර වගේ සිර කඳුරු වල බණ කිව්වම අපි බණ කියලා දීලා ඉවරලා අහනවා. ඔබට දැන් හිතෙන්නේ නැද්ද තව ටිකක් ඉවසුවා නම්? ඔබට සැනසීමක් අන්න ඇයට සැනසීමක් තියෙයි කියලා. එහෙමයි දැන් නම් එහෙම හිතෙනවා. ඒ වුණාට ඉතින් දැන් වෙලා ඉවරයිනේ වෙන්න ඕනද? එහෙනම් ඉවසන්න ඕන කොයි වෙලාවෙද?
වෙන්න ඕන දේ වෙන්න ඉස්සලා ඉවසන්න ඕන. උනාට පස්සේ ඉවසලා වැඩක්, උනාට පස්සේ පසුතැවිලි වෙලා වැඩකුත් නැහැ. ජීවිතේ හැම දෙයකටම මේ කාදේශ කළ බලන්න. අපි ජීවිතේ බලාපොරොත්තු වෙන හැම කෙනාගෙම හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතේට තැබූ බලාපොරොත්තු හරියට එක මොහොතකින් අවුරුදු ගානක් තැබූ බලාපොරොත්තු එක මොහොතකින් මිද වැටෙන්න බැරිද? අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, දෝනියන්ද කෙනෙක් හදන්න, පුතෙක් හදන්න කොයිතරම් කාලයක් මහන්සි වෙනවද? එක මොහොතකින් ඒ දරුවා පැදුරටත් නොගියා පිටවෙලා ගියොත්, එක මොහොතකින් ඒ දරුවා අම්මේ ගිහින් එන්නම් කියලා ගිය ගමනේදී ආපහු මලකඳක් හැටියට නම් ගෙදෙට්ට එන්න සිද්ධ වෙන්නේ, එහෙම ඉවස ගන්න බැරි වෙච්ච අය කොච්චර ඉන්නවද? එතකොට දැන් එහෙම ඉවසාගත නොහැකිව ජීවිතයේ මට දැන් ජීවිතේ ඇති වැඩක් නැහැ කියලා හිතන තනි වෙච්ච මගේ ජීවිතේට කාගේ පිළිසරණක්ද මට ඕන නැහැ දැන් ඉතින් මේ දුක ඉවසකර ඉන්න මමත් ජීවිතේ නැති කරගන්න ඕයි කියලා හිතලා මිය යන අයත් කොච්චර ඉන්නවද? දැන් හිතලා බලන්න ඔයාලගේ ජීවිතේ තුලට මේ වගේ ඉවසා දරා ගන්න බැරි දේවල් එළඹිලා තියෙනවද කියලා. ඒ එළඹුණු දෙයට ඉවසන්න පුරුදු වුණා නම් සමහර විට අද ඇති වෙලා තියෙන පීඩාකාරී තත්වයට හුඟක් මූණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. සමහරට ස්වාමියාගෙන් එන බොහෝ පීඩා කරදර උදේටත් ගුටි කනවා, හොඳක් කිව්වත් ගුටි කනවා, නරකක් කිව්වත් ගුටි කනවා, ඔයා අහවලා අමතක කරන්නෙම නැද්ද කියලා ඇහුවත් ගුටි කනවා. කොච්චර ගුටි කනවද කාන්තාව? එහෙම ගුටි කකා ඉවසගෙන ඉන්නවා. මම ඉවසනවා කවුරු වෙනුවෙන්ද? මගේ දරු පැටව වෙනුවෙන් මං ඉවසනවා. කවද හරි දවසක අර පීඩා දෙන මනුස්සයා ජීවිතේ පරාජයට පත් වෙනවා. ඉවසන එක්කනා ජීවිතේ ජයග්‍රහණය කරනවා. ඒ නිසා ඕනම දෙකදී තීරණයක් ගන්න ඉස්සල්ලා පණින්න පෙර සිතා බලන්න. ටිකක් ඒ ඉවසීමට ඕන කරන පණින්න පෙර ඕන කරන ප්‍රධානම අංගය තමයි පැන්නම ලැබෙන ආදීනව ගැන හිතනකොට අපට ඉවසන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් ලෞකික ජීවිතයේ ඉවසීම කොච්චර සම්බන්ධද කියන කාරණාව මට වඩා හොඳින් ජීවිත පීඩා ළඟ ඉවසීමෙන් ජයග්‍රහණය කළ අයත් නොඉවසීමෙන් ජීවිතේ වනසගත්තු අයටත් මේකෙන් බොහෝ ආදර්ශ බොහෝ පාඩම් ගන්න තියෙනවායි කියලා මම හිතන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ මේ අවවාද ටික ප්‍රාතිමෝක්ෂ දේශනාවක් හැටියට නවත් අවවාද දේශනාවක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඒ නිසාම මම කල්පනා කළා කන්ති පාරමිතාවට අයිති විදිහේ ඉවසීමක් කොහොමද අපි හුරු පුහුණු කරගන්නේ කියන කාරණාවටත් අර ඉසල කතා කළේ කොහොම ලෞකික ඉවසන සුළු දේවල්. ලෞකික දේවල් වලට විතරක් නෙමෙයි ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් ඉවසන්න ඕනේ හින්දා තමයි පාරමී ගුණයටත් ඒ ඉවසීමේ ගුණය ඇතුළත් කරලා තියෙන්නේ. දැන් ගිහි ජීවිතවල විතරක් නෙමෙයි පැවිදි වෙලා ශ්‍රමණ භාවයට ආපු අයත් මා කිව්වා මේ අපි ආර්යයන් වහන්සේලා ගැනයි කතා කරමින් ඉන්නේ. යමෙක් සමිත පාපියෝති සමනෝ මහණ වෙච්ච අය විතරක් නෙමෙයි ශ්‍රමණයෝ යමෙකුට පව් සමනය කරගැනීමේ උවමනාව තියෙනවා නම් ඒ ඇත්තොත් ශ්‍රමණ භාවයට ඇතුළත් ඉවසීම පුරුදු වෙන්න ඕනේ. දැන් ඔන්න ශාසනයේ ඔබට හොඳට හුරු පුරුදු චරිත කීපයක් මම මතක් කරනවා. ඒක හොඳට මතක තියාගනින්නත් ඕන, ජීවිතයට භාවිතා කරන්නත් ඕන, මං ආපහුවම කියන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. මේ චූටි චූටි කතා ටිකක් මම දැන් කියන්නේ ඉවසීම පිළිබඳව කියා දෙන්න ඕන හින්දා. ලකුණ්ඩක බද්දී හාමුදුරුව ගැන පින්වත් ඔබට මතක් වෙනවද? ලකුණ්ඩක බද්දී හාමුදුරුව කියන්නේ බොහොම පුංචියට ඉපදිච්ච උසයන් නැති හාමුදුරුවමන්නේ නේද? උසයන් නැති හාමුදුරුව දැමුත් ඉන්නේ. එතකොට උගන්න මතක් වෙන්න ඕන අන්න ලකුණ්ඩක බද්දී හාමුදුරුව වගේ කියන්න එපා. ලකුණ්ඩක බද්දී දැන් උසයන් නැට බේත් ගන්නා ඉන්නේ නේද? දංගල් දාලා උඩ එලිලා ඉන්නා ඉන්නේ. බෙල්ල වල දාගෙන නෙමෙයි අසපයි දිගාරිලා ඔසේ ඇයිද කියලා බලන්න.
එතකොට මේ ලකුණ්ඩක බද්ධිය හාමුදුරුවන්ට මේ විදිහට පුංචි වෙලා උපදින්න සිද්ධ වුණා කියන්නේ මොකද කියලා දන්නව නේද? දැන් නිකන් කතාවට කියනවනේ උඟා කුස අය දැක්කහමත් කියනවා ඔය පෙර උණ ගස් පූජා කළා කියලා. හරි භයානකයි උණ ගස් පූජාව. එක අතකට මෝඩකමටත් උස යනවා බෝලේ. අති දීර්ඝෝ මහා මූර්ඛක් කියලා සංස්කෘත පණිවුර කිව්වනේ. උඟක් කුස එක ඉන්නවනේ දාන්තිම හරකේ. අති දීර්ඝෝ මහා මූර්ඛා. නිකන් කතාවටත් කියනවනේ මිට්ටා ඉන්නව නේද? අම්මා. ලෝකණ්ඩය කට්ටය කියලානේ කියන්නේ. මිට්ටා කට්ටය කියනවනේ. දැන් එහෙම ශරීර රූප දැකලා අපි එක එකන තීරණ කරනවා නේද? ඉස්සරහා තට්ටය මොකද මොට්ටයද? පිටිපස්සේ තට්ටය කට්ටය. එහෙම බැලුවම මුළු ඔළුවම තට්ටේ නම් නේද? කට්ටයි මොට්ටයි දෙකම තියෙනවා කාටද? ආඳුරුන්ට නෙමෙයි. මන් දිහා බලන්න මොකද? ආඳුරුන්ට නෙමෙයි. ගියෝ ඉන්නවනේ කොණ්ඩේ පානේ උන්ගේ. ඉතින් මේ ලකුණ්ඩක බද්ධි හඳුරු පුංචි වෙලා ඉපදුනායි කියන්නේ අර තෛත්‍යයක් හැදෙනකොට කිව්වලු ඔච්චර ලොකුට ඕක හදන්න එපා. උන්වහන්සේ හැබැයි ඇත්තට මේක කිව්වේ පාප චේතනාවකින් නෙමෙයි. නමුත් අර ශ්‍රද්ධාවෙන් ලෑත්ති වෙලා හිටපු එකනගේ පිංකම පුංචි කළානේ. දැන් මිනිස්සු දානේ හදනකොට වැංජන 15ක් විතර හදනවා. වැංජන 15ක් හදන්න එපා බං කිව්වහමත් මට පස්සේ මතක් වුණා මං ලකුණ්ඩක බද්ධිය වගේ වේද බොලේ කියලා. ඒ පිංකමට ගොඩාක් ಜಾති හදන්න හිතාගෙන ඉන්නකොට ඔච්චර හදන්න එපා කිව්වහම නිකන් අනේ මේ ඔක්කොම හදන්න තමයි හිතාගෙන ආවේ. ඉතින් හැදුවට වැඩක් තියෙනවද? කුණු බාල්දි පුරවන්න නම් නේද? බත හොයාගන්නවත් බෑනේ වැංජන කොට බෙදුවම. ඒව ශ්‍රද්ධාවට කරනවා නෙවෙයි මෝඩකමට කරන ඒවා මට හිතෙන්නේ. මේ මිනිස්සුන්ටයි මේ දානේ දෙන්නේ කන්න දෙන්නේ කියන හැඟීම ඇති කරගත්තොත් ගෙදරක වෑංජන 15ක් විතර තිබ්බත් වළඳන්න පුළුවන් ප්‍රමාණයනේ. අපි වළඳන්න පුළුවන් වෑංජන විතර තෝරලා ගන්න ඒ හින්දා වෙන්නේ තේ මතන්. නමුත් වළඳන්න පුළුවන් වා විතර නෙමෙයි බෙදන්නේ අර 15ම බෙදනවා. ඉතින් හිතරි දෙයි කියලා 15ම ගන්නත් වෙනවා. ඒ වගේ බොහෝ පින්කම් ලොකුවට කරන්න හදනකොට පුංචිවට කරන්න දැන් අපි හිතමු කටින පින්කම් කියලා එවනවා. ඒ පින්කම් අපි පුරුවාන්තරන් දැන් ඉස්සරට වඩා වියෙහි දැන් අඩු කරලා කාලයත් අඩු කරලා දායකයව ගොඩක් තලන්න නැතුව රිද්දවන්න නැතුව පෙරහැර වුණත් අනවශ්‍ය දේවල් එකතු කරන්න නැතුව සරල කරලා මේ පෙරහැර කරොත් හොඳයි කියලා උපදෙස් දෙන එක හරි හොඳයි. කවුරුවත් කිව්වත් නැතත් ඥානවන්තයා යම්කිසි හැඟීමක් ඇතුව තමයි මේ පින්කම් මෙහෙම සරලව කරමු කියලා කියන්නේ. සරලව කරොත් අපිට පින්කම් හැමදාම කරන්න පුළුවන්. හුඟා බරට කරන්න ගියොත් එහෙම අපිට වැඩිකල් පින්කම් කරන්න බෑ. ටික ටික හුඟක් කල් කරන එක හොඳයි. ගොඩාක් එක දවසක් කරලා ඉවර කරනවට වඩා මේ ටික ජීවිතේට එකතු කරගන්නකො හුඟක් දේවල් උපදේශ වශයෙන් ගන්න පුළුවන්. මේ ලකුණ්ඩක බද්ධිය කියන ඉලන්දාරියාගේ භවයේ චෛත්‍ය පුංචිවට හදන්න කිව්වේ ලොකුවට චෛත්‍ය හැදුවට හදනකම් ගඩොල් ගෙනත් දෙන්න ඉන්නවා, සිමින්දි ගෙනත් දෙන්න ඉන්නවා, බල්බ් දාන්න ඉන්නවා, කොත අරන් දෙන්න ඉන්නවා මිනිස්සු. චෛත්‍ය හදලා විවෘත කළාට පස්සේ අවුරුදු 10කටවත් හුණුණින් අග්ගා ගන්න මිනිස්සෙක් නැති දියසෙවල බැඳිච්ච චෛත්‍යවල ලංකාවේ නැද්ද ඕන තරම්? ලකුණ්ඩක බද්ධි හඳුර කියාපේක හරි. චූට්ටන් චෛත්‍ය දිනනවා හැමදාම පිරිසිදු තියාගන්න පුළුවන්. තනි මිනිස්සයෙකුට චූටි ඉනිමගකින් ඒ වැඩේ කරන්න පුළුවන්. ලොකු චෛත්‍යවල හැදුවා. මයින් අහන්න එපා වීදුරු චෛත්‍ය හැදුවේ මොකටද කියලා. දැම්මට තේරෙනවා වීදුරු චෛත්‍යයේ උඩ වීදුරු දියදේවල් බැඳිලා. දැන් කටින පිංග වෙනකොට සුද්ධ කරන්නත් ඕන. සුද්ධ කරන්න විතරක් පැයකට යනවා 25,000ක් 30,000ක් අර උස වාහනයක් ගෙනල්ලා පඩිපේලියක් ඒකට හයි කරලා ඒකෙන් තමයි සුද්ධ කරන්න වෙන්නේ. දැන් හිතනවා චක්කට හැමදාම කරගන්න තිබුණා දෙවනි වහලේ චෛත්‍ය හැදුවා නම් මාල් හතරක් උඩ හදපු එක අපොයි කියලා හිතනවා. මේ අනුන් විතරක් නෙවෙයි මටත් සමහර පින්කම් දිහාවේ ආපස්සට හැල්ලා බර මට කවුරුවක් කිව්වෙත් නැහැ නේ කොච්චර උසට හදන්න එපා කියලා. ඉතින් මගේ හිතේ තියෙන හැඟීම අනුව මං හැදුවා.
පන්සල් හදන එකත් එහෙම තමයි. ගොඩනැගිලි හදන එකත් එහෙම තමයි. හදන්න උදව් කරන්න මිනිස්සු ඉන්නවා. නමුත් පවත්තගෙන යන එක තමයි අමාරු. ගෙවල් දොරවල් බලන්න හදන්න පුළුවන්. පවත්තගෙන යන හරි අමාරු වෙන්නේ. ලකුණ්ඩක බද්දී හාමුදුරුව මේ ගැන බොහෝම ආදරෙන් හිතලා කිව්වා, පුංචිවට හදමුද. ඉතින් ඒ අනුව පුංචියට චෛත්‍ය හැදුවා. ඒ හින්දා තමයි ලකුණ්ඩක බද්දී හාමුදුරුවන්ට පුංචි ශරීරයක් ඇතුව, හැබැයි හරි ශ්‍රද්ධාවන්තයා, ශ්‍රද්ධාවෙන්ම තමයි අර කිව්වේ. ඒකට උදව්ත් කළා. ඇතු උදව් කරන්න බැරිකමට පුංචියට කරමු කියනවත් නෙමේ, වියදම් වෙනවට පුංචියට කරමු කියනවත් නෙමේ, හැඟීමෙන්මයි ශ්‍රද්ධාවෙන්මයි ඒ අවබෝධයෙන්මයි ඒක කළේ. නමුත් ඒකේ පොඩි පාපයක් සිද්ධ වුණා. ඒක නිසා උසයන් නැති චූටි හාමුදුරමක් ඇටියට උපන්න. හැබැයි උන්වහන්සේ චූටි කාලෙම ශරීරයත් කුඩායි, වයසත් කුඩා කාලෙදිම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වුණා. ඒ වුණාට උන්වහන්සේව ආරාමෙ ඉන්නකොට කවුරුවත් හිතන්නේ මේ හාමුදුරුවෝ මාර්ගඵල ධර්මයකට පත් වෙච්ච නැත්නම් රහතන් වහන්සේ නම බඩ පත් වුණා රහත් සුව විඳින කෙනෙක් කියලා. ඉතින් ඉන්න ගමන් යන්නේන ගමන් ඉතින් චූටියක් කනන්නේ, බඩටත් ඇනලා අහනවා, බඩ අතගාලා අහනවා, ඔළුව අතගාලා අහනවා, කණෙන් ඇඳලා අහනවා, හාමුදුරුවෝ කොහොමද ඉතින් බට්ටා කියලා අහනවා. ආදරයට එහෙම කියවෙනවනේ. ඔයගලන්ට හිතෙන්නේ නැද්ද එහෙම පොඩි හාමුදුරුවෝ දැක්කම අත දිගෑරලා අත ගන්නත් හිතිනා අත ගන්නවා. එතනට ආදරයක් හිතනවා පුංචි හාමුදුරුවනේ. ඇත්තට ඒ ආදරේ අවශ්‍යයි. ඒ ආදරය තුළ තමයි ඒ අයගේ සාසනික ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ. මොකද අර අපි පින්නතුල දන්නවනේ සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ. අපි පොඩි හාමුදුරුවෝ දිහා හරි උපේක්ෂාවෙන් බලන්න ඕනේ. දායක දායිකාව ස්වාමීන් වහන්සේ නමක් සෙල්ලම් කරනවා දැක්කෝ කලකිරෙන්න එපා. ඇත්තන්ගේ ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්න. එකටකට පුංචි උන් දඟලන්නත් ඕන තමයි. ඇඟවල් හයි වෙන්නනේ. අලි පැටව් වගේ කියනවනේ පොඩි ළමයි. ඒගොල්ලෝ ටිකක් එහාට මෙහාට දඟලන්න ඕන, කලකිරෙන්න එපා. සෙල්ලම් කරන්න බාන්න ටිකක් ගිහින් දිලාවත් කමක් නැහැ. පොඩි අයගේ ජීවිතේට එහෙම ආදරය කරන්න බලන්න. අහිතකින් නෙමෙයි, එහෙම පව් සිද්ධ වෙනවට නෙමෙයි. දැන් මේ කතාව අහලා බය වෙන්න එපා. අනේ ලකුණ්ඩක බද්දී හාමුදුරුවෝ ගොඩාක් පුංචි, ඉතින් විවිධ වූ අඩන්තේට්ටන් වල විහිළු තහලුවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බලනවා, දන්නවා කාටවත් උන්වහන්සේගේ අධ්‍යාත්මික තත්ත්වය වැටහෙන්නේ නැහැ. ඒ නිසා මම ආනන්ද හාමුදුරුවෝ ලව්ව පොඩි ප්‍රාතිහාරියක් පෙන්වන්න ඕන. ආනන්ද හරට කතා කරලා කිව්වා, ආනන්ද අනෝ තත්ත විලට ගිහිල්ලා පැන් ටිකක් අරන් එන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හොයා ගන්නකෝ සාමණේරයන් වහන්සේලාම. දැන් මොනවාද උපසම්පදා නැහැ සාමණේරයි, නමුත් රහත් වෙලා කුසල උපසම්පදාක උපසම්පදා වෙලා. දැන් ආනන්ද හාමුදුරුව හොයලා බැලුවා, කවුරුවත් හාමුදුරුව ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට මතක් වුණා, ආ ලකුණ්ඩක බද්දිය සාමණේරයන් වහන්සේ ඉන්නවනේ, ගිහිව පුළුවන්ද කියලා. පුළුවා. හාමුදුරුව ඔක්කොම බලා ඉන්නකොට ඉර්ධීන් උන්වහන්සේ අනෝතත්ත විලට වැඩලා පැන් අරගෙන ආවා. අන්න එතකොට තේරුණා, සහ ලකුණ්ඩක බද්දී හාමුදුරුවෝ කියලා කියන්නේ හරි හිත දියුණු කරපු හාමුදුරුවමක් නේ. ඒ නිසා ලකුණ්ඩක බද්දී හාමුදුරුවන්ට හැබැයි හැම පීඩාවක්ම උන්වහන්සේට ඉවසන්න පුළුවන් උනේ අර මම මුලින් මතක් කරපු ප්‍රඥාවේ කුසලතාවය නිසා. උන්වහන්සේ ප්‍රඥාවේ පිහිටපු කෙනෙක්. ඒකට තමයි අර ගාථාවක් දේශනා කළේ. ඒක ඔබ අහලා පුරුදුයි. ඒක අපි අපේ ජීවිතයට සම්බන්ධ කරගමු. සේලෝ යතහ ඒක ඝනෝ වාතේනන සමීරති ඒවං නින්දා ප්‍රසංසාසෝ නසමිජ්ජಂತಿ පණ්ඩිතා. භාග්‍යතුන් වහන්සේ පැන්ගෙනාවට පස්සේ මහා සංඝ මැද මේ ගාථාව දේශනා කරනවා. මොකද මේ ගාථාවේ අදහස? නින්දා අපහාස කොතරම් මතුවත් පැසසුම් ගුණවැනුම් පොතරම් නැග ආවත් සුළඟට නොසෙල්වෙන මෙන් මහගල් පරුවත් නොසැලෙයි නොමතැවෙයි පඬුවන් කවදාවත්. ඉගෙන ගන්න දරුවනේ මේ සලඟ තියාගන්න වැඩිහිටි පින්නතුනි
ෆස්ට් එකේ මේ කවිය ලියලා නොසැලෙමින් නොමතැවෙමින් මම නම් කවදාවත් කියලා අවසාන පදේ වෙනස් කරලා තියාගන්න භාවිතයට ගන්න. බණ තියෙන්නේ භාවිතයට ගන්න. මං තවසරයක් ලියා ගන්න ඇයට උදව්ව පිණිස කියන්නද? පැසසුම් ගුණ වැනු නින්දාං අපහාස කොතරම් මතුවත් පැසසුම් ගුණ වැනුම් කොතරම් නැග ආවත් සුළඟට නොසෙල් වෙන මින් මහ ගල් පරුවත් නොසැලෙමි නොමතැවෙමි මම නම් කවදාවත්. එතකොට නින්දා අපහාස කොච්චර ජීවිතයට ආවත් අපි සැලෙන්නේ නැහැ. ඉවසීම පුරුදු වෙනවා. ඉවසීම පුරුදු වෙනවා. ඉවසනවායි කියලා කියනකොට සැපතෙදිත් සතුටෙදිත් ප්‍රශංසාවේදිත් අපිට ඉවසන්න පුළුවන්කම තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේට අපි සම්බුද්ධ පූජා පවත්වනකොට කියනවානේ අදිවාසේතු නොබන්තේ, නැත්නම් අදිවාසේතු සම්බුද්ධෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉවසාව ධාරණ සේක්වා. මොනවද ඉවසන්නේ? පිළිගන්න කියන එකයි. මේ ප්‍රණීත දානවස්තුව මම ධාර්මිකව අහිංසකව හදාගත්තු දානවස්තුව පිළිගන්න කියන එකයි. සබ්බාසම සූත්‍රයේදී කෙලෙස් නසන කරුණු අතර අදිවාසනයෙන් කෙලෙසුන් දුරු කිරීම කියලා වචනයක් තියෙනවා. අදිවාසනයෙන් කෙලෙසුන් දුරු කිරීම. අදිවාසනයෙන් කියලා කියන්නේ ඉවසීම හිතට පුරුදු කරගෙන හිතට ඇතුළු වෙන කෙලෙස් ධර්ම ඉවසන්න කියන එකයි. ඒ නිසා අපේ ජීවිතයේ එදිනදා ජීවිතයටත් සමහර විට ඔබේ විවිධ දේවල් ඔබේ විතරක් නෙමෙයි ඔබේ පවුලේ අයගේ විවිධ දේවල් කියලා ඔබට නිඳා කරන්න පුළුවන්. පෝරාණමේතං අතුලමේතං අජ්ජත නාමිව නින්දන්ති බහුබාණිනං නින්දන්ති තොන් හිමාසිනං මිත බහණිනම්පි නින්දන්ති නත්ති ලෝකේ අනින්දිතෝ. නින්දාවක් නොලබන කිසිම කෙනෙක් බුදුවරු ඇතුළත් කොට ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේලාට නින්දා කළා හිටියද? වැරද්දක් කරලාද? නැහැ. හැබැයි මේ භවයේ වරද්දක් නොකලාට බණ ගන්න පොඩ්ඩක් බලනකොට පේනවා භාග්‍යතුන් වහන්සේ අතිමුත් යම් යම් සසරගත ප්‍රමාද දෝෂයන්ගෙන් වෙච්ච වැරදි වලට විපාක වශයෙන් තමයි නිඳා එන්නේ. නොකල වරදට අපට නිඳා එනවා නම්, නොකල වරදින් අපි අපේ රස්සාව අහිමි වෙනවා නම්, අවංකව ජීවත් වීම නිසාත් කැපී පෙනීම නිසාත් කෙනෙකුට ඉවසා දරා ගන්න බැරුව අපට නිඳා එවනවා නම්, නිඳා කරනවා නම්, ඒ සියල්ල තුළම පින්වත් ඔබට උපේක්ෂා සහගත වෙන්න තමන් පෙර කරන ලද කර්මයන් මෙහි සැඟවී ඇති බව තේරුම් ගන්නත් හරිම අවශ්‍යයි. ඒ නිසා නින්දා එන ඇත්තන්ට උත්තර දෙන්න යන්නත් එපා. ඒ නින්දාව එහෙම නෙවෙයි කියලා කියන්න යන්නත් එපා. ඔබ අවංක නම් හැබැයි කර්ම විපාකයක් තිබෙනවා විඳින්න. ඒක විඳලා ඉවරෙච්ච ගමන් සත්‍යය මතුවෙනවා. මුලදී නින්දා එනවා. මුලදී අපහාස එනවා. ඒ අනික් කාරණේ තමයි නින්දා අපහාස එන්න හේතුව. දැන් මේ කාලේ බලන්ද අපි රූපවාහිනිය බලපු ගමන් අර මුණ්ඩ නින්දා කරනවා, මුං උණ්ඩ නින්දා කරනවා. බැලුවම නින්දා නොලබන කෙනෙක් නැති තරන්නේ. කවුරු හරි පත් වුණොත් අපේක්ෂකෙක් හැටියට, කවුරු පත් වුණත් උන්ට කරුණු තියෙනවා කියන්නේ. කවදාවත් හොඳක් කියුවත් අහවල් එක කළා තමයි. ඒ වුණාට එයාට මෙච්චර නඩු තියෙනවා. සමහර නඩු බැලුවම නිදොස් කොට නිදහස් අන්තිමට. ඒතර කවුද මේ නින්දා කරන්නයි නඩු දාලා තියෙන්නේ, අපහාස කරන්නයි නඩු දාලා තියෙන්නේ? අපේ වචනෙන් කිව්වොත් මේ කාලේ ලොක්කන්ට අපහාසෙන්නේ ඡන්ද කඩන්න, මිනිස්සුගේ ප්‍රසාදෙ නැති කරන්න. ඉතින් ඒ නිසා ඔය එක එකනා මේ වෙලාවේ යකඩ කට ඉස්සරහට ඇවිල්ලා, රූප වාහනේ ඉස්සරහට ඇවිල්ලා, කැමරා ඉස්සරහට ඇවිල්ලා, මයික් එක ඉස්සරහට ඇවිල්ලා ඔය කියන ඔක්කොම දේවල් පිළිගන්න යන්න එපා. කාට හරි කවුරු හරි ද්වේෂයෙන් නිඳා කරනවා නම් හිතන්න මුගේ චරිතය මෙන්න මේ වගේ චරිතයක්. අනුන්ට නිඳා කරන එකක තියෙන කුහක චරිතයක්.
අනුන්ට අපහාස කරන එකාගේ ළඟ තමයි කුහක චරිතයේ තියෙන නිিন্দা කරන එකාගේ නම කියලා නිিন্দা කරත් ගණන් ගන්න එපා. එසන් නිিন্দা කරන එකාගේ තමයි වැරද්ද තියෙන්නේ. පපුව කුණු වෙච්ච එක දකින්නේ අනිත් ඔක්කොම තමන්ගේ පපුව වගේ කුණු වෙලා. අර අර කීර්තිය දකින්න බැරුව. අර ප්‍රශංසාව දකින්න බැරුව. අහලා තියෙනවනේ පළ ඇති රුකටයි වවුල් වහන්නේ කියලා. ජීවිතේ මොන හරි දෙයකින් ඇද වැටිලා බිඳ වැටිලා ප්‍රශ්න ඇවිල්ලා ජීවිතේ අහිංසක වෙලා අසරණ වෙනවා නේද? මිටි තනින්නේ වතුර ගලා බහින්නේ. ඒ නිසා අර වැරදිච්ච කාටම නිඳා කරන සමාජයක් අපේ තියෙන්නේ. වැටිච්ච මිනිහ තව තව පාගන එකක් තමයි අපිට තියෙන්නේ. විරුද්ධකාරයන් නැගිටිනකොට ඒක දරා ගන්න බැරි අය කොච්චර නිඳා කරනවද අපහාස කරනවද මොනවා ආවත් ජීවිතේට ගණන් ගන්න එපා. ආපු ආපු විදිහටම හැරිලා ගියද විශ්වය නිවැරද්ද කෙනෙකුට කෙනෙක් චෝදනා කළොත් අවංක හිතක් තියෙන කෙනෙකුට විශ්වය අදාළ දඬුවම අදාළ වේලාවෙදි දෙනවමයි එතකන් ඉවසන්න බැරුව නිඳා කරන එකට මටත් මාත් දන්නවා හුඟක් කරුණු කියලා ඊළඟ මයික් එක ඉස්සරහින් කියන්න එපා මටත් කියන්න જાති ඕන තරම් තියෙනවා කියලා කියන්න එපා ඔය නිඳා කර කර අපහාස කර කර ගියන් කවදා හරි දවසක අනුන්ට නිඳා කිරීමේ විපාකම තමන්ට එනවා. අනුන්ගේ වැරද්දක් තිබ්බත් වැරද්දට හරි අපි නිඳා කරලා කතා කළොත් ඒකේ විපාකේ බටනේ. ඒ නිසා හිතන්න අනුන්ගේ වැරද්දට වැරද්ද පෙන්නලා නිඳා කරන්න ගිහින් මට අකුසලයක් එනවා නම් මං ඒක කර ගහ ගන්න ඕනද? වැරද්ද අනුන්ගේ. මමයි අපහාස කරන්නේ. අන්තිමට කර්ම විපාකේ එන්නේ කාටද? දෙවෙනි විපාකේ. අනුන්ට නිඳා කරන අපිට ඒ නිසා ඔය බුදුන් වඳින කටින් කිසිම කෙනෙකුට නිඳා නොකර ඉන්න ජීවිතය අදිස්ථාන කරන්න කවුරු හරි තමන්ට වඩා ඩිංගක් ඉස්සරහට යනවා නම් ප්‍රසිද්ධ වෙනවා නම් කාට හරි ලාභ ලෝභ වෙනවා නම් මේ කතා පුවත් මගා ඕන තරම් තියෙනවා මම මේ ගොනු කරලා ඒවා එකින් එක කියලා දෙන්න හරි වටින කතා ජීවිතයට හරි ආදර්ශ ගන්න පුළුවන් දේවල් ලකුණ්ඩක බද්දි හාමුදුරුවෝ මොකවත් වරදක් කරලා නෙමෙයි අනිත් අයට යාව තේරුම් ගන්න බැරි නිසා දැන් ඕගොල්ලෝ හිතන්න ඕන ඇයි දෙයියනේ මට මෙහෙම නිඳා එන්නේ මම හිතුවට මගේ හිත හැමෝම තේරුම් ගන්න ඕන කියලා තේරුම් ගන්නේ නැත්තම් මොකද කරන්නේ නානත්ත කාය අනාත්ත සංඥා නොයෙක් නොයෙක් හැඩ ඇති ශරීර තියෙනා වගේම තමයි එක එකනා බලන විදිහ වෙනස්කම් තියෙනවා ඒ නිසා ජීවිතේට අපිට නිඳා එන්නේ අපහස එන්නේ ප්‍රශංසා ගැන පැත්තක තියමු ඒව ආව දරා ගන්න පුළුවන් නේ ඒව ළඟ උඩ පනින්න එපා රජ වෙන මිනිහා රජ වුණා කියලා උඩ පනින්න හොඳලා රජකම කවදා හරි අයිම වෙන ආපහු පහළට වැටෙන්න වෙනවා මොන දේ ජීවිතේට ලැබුණත් ඒ හැමදේම අහිමි වෙන දවසක් තියෙනවා කියලා අද අම මිහිර හෙට නොලැබෙන තැනක ඇත මෙහෙමයි සදා කාලිකොළව ඇති අරුත. ඔය ටික ජීවිතේ තේරුම් ගත්තොත් පින්නත් ඔබට ජීවිතේ හැම දෙයකදීම උපේක්ෂා සහගත වීමේ මානසික ශක්තිය පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කතා පුවතක් අහන්නේ කතාව ඉගෙන ගන්න නෙමෙයි. කතාව තුලින් ගන්න හරය ජීවිතයට ළඟා කරගන්න. දැන් මෙන්න මේ වගේ දේවල් මේ කතා පුවතින් එන ආදර්ශ ඔබේ ජීවිතයට සම්බන්ධද නැද්ද කියලා බලන්න. ජීවිතයේ මේ ටික සම්බන්ධ කරගෙන ඔබට පැමිණිච්ච දේවල් වලට වඩා ඉදිරියට තව බොහෝ දේවල් පැමිණෙන්න පුළුවන්. අපිට සංසාරේ දීර්ඝයි. නිවන අවබෝධ කරගන්න මහන්සි නොගත්තොත්. ඒ දීර්ඝ සංසාරේ අනන්ත කාලයක් අත්දකින් ලැබෙන විට කවදා හරි මේ ධර්මයේ මනසෙ තැන්පත් කරගත්තොත් ඕන වෙලාවට ඉදිරියට ගන්න පුළුවන්. මම මේ කටුක පීඩාව, කටුක නිନ୍ଦාව, කටුක අපහාසය කටුක ජීවිතයේ අවහිරකම් අගහිඟකක් මං ඉවසා දරාගෙන මගේ අරමුණ කරා යනවමයි කියලා හිතාගෙන පින්නත් ඔබට එහෙම යන්න පුළුවන් ඔබ විභාගයක් වශයෙන්මත් උනත් එහෙමයි ඔබට ඔබ බලාපොරොත්තු වෙන රැකියාව ඉන්ටර්විව් එකකින් ඔබට හොඳටම සුදුසුකම් තියෙනවා නමුත් දේශපාලන හස්ත විසින් ඔබට අවශ්‍ය කරන සුදුසුකම ලබා දීලා නැහැ කොහොමටත් මේ අපේ ශ්‍රී ලංකාව කියන්නේ සුදුසුසන්ත සුදුසුතර නොලැබෙන එකක් නුසුදුසෝ ඉහළට යන එකක් මේක අමුතු එකක් නෙමෙයි කොසල් මහරජුරෝ දැක්ක හිනේ
හිස් ලබුකබල් පාවෙනවා දැක්කා. මහා කළු ගල් පාවෙනවා දැක්කා. හිස් ලබුකබල් ජලය යට යනවා දැක්කා. බුදුහාර තෝරනවා මතු අනාගතයේ නුසුදුස්සෝ ඉහළට යනවා. නුසුදුස්සෝ රජ වෙනවා. සුදුස්සෝ බලු වෙනවා. සුදුස්සන්ට සිද්ධ වෙනවා නුසුදුස්සෝ ඉහළට ගියාම උට සැලියුට් ගාන සර් කියන. ඔබ රැකියා කරන ආයතනයේ වේවා අපි මේ ජීවිතේ රටේ වේවා මේවා හොඳට හොයලා බලුවොත් ඒ හින්දා තමයි දැන් ආපහු මුලින් ඉඳලා සාමාන්‍ය පෙළ ලියන්නේ උසස් පෙළ ලියන්නේ. තේරුණාද? අද්දරට ගිහින් බලලා කල්පනා කරන වැඩේ හරියන්නේ නැහැ බොලේ. දැන් මං ඉහෙලට ගියාට අනිත් උන් දන්නවා මගෙලක සුසුකමක් නැති වගේ. දැන් මේ වෙනකොට පත් කරගන්න ඕනේ උන්ගේ අධ්‍යාපන සුසුකම් දිහත් බලන්න ඕන. කිසිම අධ්‍යාපන සුසුකමක් දිහා බලන්නේ නැතුව මරවර බලයක් තියෙනවා නම් පසුතලේ පරම්පරා ගතියක් තියෙනවා නම් ඒකට තැන දෙන උන් ඉන්නවා මිසක් අපේ රටේ වෙන රස්සාවලට බලනවා ගණන් පාස්ද ඉංග්‍රීසි පුළුවන්ද උසස් පෙළ පාස්ද අහවල් විභාගයේ සමත්නම් ඒ විභාගයේ සමත් වෙන්නනේ රස්ස හම්බෙන්නේ. කිසිම අධ්‍යාපන සුසුමක් ඕනේ නැති ව යන්න පුළුවන් එකම තැන කොහෙද? රට පාලනය කරන තැන. එසා මේ වෙලාවේ පිස්සෝ රජ වෙන එක වළක්ව ගන්න හරි සිහි කල්පනා උපදව ගන්න ඕන. ඒකට ඩිංගක් ඉවසාගෙන අර මං කිව්වාගේ අන්තවාදී පැති වලට යන්නේ නැතුව හොඳ සිහිනුවණින් ඉන්න ආමුදුරු මේ වෙලාවේ අපේ ජනතාව පුමුදු කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ විචාරශීලී අක්ෂිය පුමුදු කරවන්න අවස්ථාව ලැබෙනකොට කරුණු කියලා දෙන්න ඕන. එතකොට මිනිස්සු අර කියන්නන් වාලේ අහන්නන් වාලේ අහගෙන ඉන්නව නෙමෙයි. ටිකක් විමසන සිදු බුද්ධියෙන් කෙනෙක් වේදිකාවට නැග්ග වෙලේ ඉඳලා කතාව පටන් ගත්ත වෙලේ ඉඳලා කතාවේ කොතනින් හරි කාට හරි නින්දා අපහස කරනවා නම් ඌවපත් කරන්න මෙපා. මම සුදුසෙක් නම් මාවපත් කරපල්ලා කියලා කියන එකෙක් ඉන්නවනේ ඌට දෙන්නත් එපා. ඌම කියනවා මම සුදුසෙක්. දැන් මේ බණ අහන මම කිව්වොත් එයි මම සුදුසෙක් කියලා මං හරි ෂෝප් බණක් කිව්වයි කියලා වැරදිනේ. ඒ බණ අහන යක්කු තමයි කියන්න ඕන. ඔබ කියන බණ වැරදන්නේ නැවන් ගන්න දෙයක් නැහැ. මම පිළිගන්න ඕන ගුරුවරයා ගැන හොඳම නිශ්චය දෙන එක තමයි ශිෂ්‍යයා. ශිෂ්‍යයා ටික කතාවට කියනවනේ පොළොවේ වතුර තියෙනවද කියලා බලන්න. ඒක ඊතර පඳුරක් මතුවලා තිබ්බොත් එතන ස්ථිරව වතුර තියෙනවයි කියලා පින්නත් ඔබ දන්නවනේ ඔය ජාතක කතා කියවනකොට. ඒ නිසා ජීවිතේ පොඩ පොඩ නිකන් අවබෝධය ගන්න හොඳ වෙලාවක් මේ වෙලාව. පෞද්ගලික ජීවිතය ගැනත් හෙට රට ගැනත් කල්පනා කරලා තීරණ ගන්න මීට වඩා අපිට විචාරාක්ෂිය ඇතුළත් වෙන්න ඕනේ. ඒ ටිකට ඩිංග ඩිංග ගොඩාක් ගැඹුරු කරුණු නැතුව සරලව චුට්ට 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 කියලා මිනිසුන්ගේ ආකල්පම වෙනස් කරලා සුදුස්සෙක්ම තෝරා ගැනීමේ කුසලතාවය හා අපේ සරල ජීවිතයේදී පෞද්ගලික ජීවිතයේදී සුදුසුම දේ සුදුසුම වෙලාවෙදි කරන්න තීරණය කරන්න හොඳම වෙලාව මේ. දැන් තමයි අපි ළඟ තියෙන සුදුසුකමෙන් ඉදිරියට අපි ළඟ තියෙන අවබෝධාත්මක ගුණින් තමයි ඉදිරියට මේ රට පවතින්නේ. අන්තවාදී වුණොත් මම අහවල් පැත්තෙමයි කියලා හිතාගෙන තීරණ ගත්තොත් අහවලා මට උදව් කරලා තියෙනවා මට සල්ලි දීලා තියෙනවා මට මාව රැසියෙට එක්ක යන්න බත් පාර්සලයක් දීලා තියෙනවා මගේ ළමයි රස්සාරන් දීලා තියෙනවා ඒ හින්දා මං අහවලටමයි කියන තර නෙමෙයි තමන්ට පෞද්ගලිකව ලැබෙන ලාභය ගැන හිතන්න ඕන හෙට රට ගැනයි හිතන්න ඕන. තමන්ට පෞද්ගලිකව දුන්නු දේ ගැන කරුණාකරලා හිතන්න එපා. අපේ අනාගත දරු පරම්පරාව ගැන ගොඩක් හිතන දේවල් හිතන්න. හැබැයි එහෙම කරගෙන යනකොට පොඩි නිନ୍ଦා අපහාස අරවබ වෙන්න පුළුවන්. අපි අනිත් අය ගියත් බලලා තමන් දිහාත් බලලා තමයි මේ තීරණ ගන්න ඕන. ඉතින් ධර්මයේ ඉඳලා ක්‍රියාත්මක වෙන කෙනෙකුට ධර්ම මාර්ගයේ යනකොට පින්වත්නි අනන්ත පරිමාණ පීඩා එනවා. ඉස්සර හැන්දෑවේ පටන් අරගෙන එළි වෙනකම්ම ධර්ම දේශනා කළා. අරිය වංශ දේශනාව කියලා කියන්නේ එහෙම එක දේශනාවක්. දැන් වුණත් අපේ ස්වාමීන් වහන්සේලා හවස පටන් ගත්තාම පහන්වනතුරු බණ කියන අහමුදුරු කොච්චර ඉන්නද අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා ගණනාවක් කළා. හැන්දෑවේ පටන් අරගෙන පහන්වනතුරු එක සැනින් එක ඉරියව්වේ බණ අහන්න පුළුවන් වුණා මිනිසුන්ට. අපේ ගලිගමී ඥානදීප ස්වාමීන් වහන්සේට පුළුවන්
ශක්තිය තියෙනවා ඕනම සෑරදුන් වහන්සේ නමක් ඒවා ලංකාවේ ඉතිහාසයේ පිළිබඳව ඒ වගේ ආගමික ඉතිහාසයේ පිළිබඳව ජාතික ඉතිහාසයේ පිළිබඳව පුදුම තරම් කරුණු විවරණය කරන්න හැන්දෑව පටන් ගත්තම එළි වෙනකන් දේශනා කරන්න පුළුවන්. ඒ ධර්ම කරුණු දේශනා කරන්නත් ඒ විදිහේ දක්ෂපක්ෂ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි ඇත්තටම අරියවංශ දේශනාව මට මතකයක් නැහැ කවුරුත් දේශනා කළාද කියලා මෑතකදී. එහෙම දේශනා කළාද? ගෞතමහරු දේශනා කළාද අරියවංශ දේශනාව? පහන් අහුනේ ලගින් යන දේශනාවක් කළා. ඇත්තටම තෝරලා පුතා යොදා ගන්න බලමු අපි අරියවංශ දේශනාවක්. අරියවංශ දේශනා සූත්‍ර තුනක් විතර තියෙනවා ත්‍රිපිටකේ. ඒ සූත්‍ර තුනම එකට ගලපලා එළි වෙනකන් කරුණු කියන්න පුළුවන් 아무තු දේවල් නෙමෙයි. ඒකේ තියෙන්නේ සිව්පසේ පිළිබඳව විවරණ විස්තර. ඉතින් ඔන්න අරියවංශ දේශනාව දැන් කරගෙන යනවලු. එක ස්වාමීන් වහන්සේ නමක් කරගීම ආශාවෙන් හැන්දෑවේ ගිහින් ඉඩ නැහැ ධර්මශාලාවෙ එළියට වෙලා බණ කියන ආසන්නියවත් ඉඳිද නැහැ පොඩ්ඩක් එළියට වෙලා බණ ඇහුවා. ආනකට පොළඟෙත් දෂ්ට කළා. කකුල දැන් විස දිව්වා. නයි විස වගේම තමයි පොළොංගගේ විස නැහැ කිව්වට විසයි. දැන් පොළොන් විසින් ක්ලාන්ත ගතිය වගේත් එනවා. නමුත් ඉවසගෙන මේ ධර්ම මාර්ගේ යනකොට මං අර ඉස්සලක වගේ පැවිද්දන්ට ගිහියන්ට වඩා නිඳා එනවා, අපහාස එනවා. සමහරට ඒකෙන්නේ ගිහියන්ගේම නෙවෙයි පැවිද්දන්ගේමයි. පැවිද්දෝ තවත් පැවිද්දෙක් ඉදිරියට යනකොට කැමති වෙන්නේ නැහැ. මොකද පෘථග්ජනයිනේ. මාර්ගඵලයකට හිතපත් කරගන්න තුරු අනිත් පැවිද්දව අගය කරන්න හොඳ පපුවක් හැදෙන්නේ නැහැ. මගේ ශාසනයේ බබළුවන්න පුළුවන් යම් භික්ෂුවක් ඇද්ද කොයි කොයි ආකාරයෙන් හරි ශ්‍රද්ධාව පැත්තෙන් හරි ප්‍රඥාව පැත්තෙන් හරි සමතේ පැත්තෙන් හරි විදර්ශනාව පැත්තෙන් හරි සීලමේ පැත්තෙන් හරි සමාධියේ පැත්තෙන් හරි ප්‍රඥාව පැත්තෙන් හරි මේ ශාසනයේ පිරිහෙල යන වෙලාවේ මොන යම් මෝහෝ කාරණයකින් මේ ශාසනයේ බබළුවන්න පුළුවන් නම් හැබැයි නිවැරදි ධර්මයේ ආරක්ෂා කරගෙන ඉලක්කේ පිරින විදිහට අපි උන්වහන්සේලාව අගය කරන්න ඕන. දැන් අර හාමුදුරුව එළි වෙනකන් වේදනාව දරාගෙන දැන් ධර්මය ඇහුවා. එළි වුණාට හැබැයි පොළඟ අල්ලලා මල්ලක දාගෙන මල්ලත් අතින් අල්ලගෙන තමයි බණ ඇහුවේ. උන්වහන්සේ ධර්මදේශන අවසාන කොට අනාගාමී මාර්ගඵලයට පත් වුණා. මාර්ගත්‍රයක් පළත්‍රයක් සම්පූර්ණ කළා. ඒ මාර්ගත්‍රයේ පළත්‍රයේ සම්පූර්ණ කරපු උන්වහන්සේ උදේ කියනවා වටේ හිටපු ස්වාමීන් වහන්සේලාට, මම හොරෙක් අල්ලගත්ත අයියේ. හොරෙක් අල්ලගත්ත හරි තේරුම් ගොඩක් තියෙනවා. හොරා කියන්නේ රහසේ සැඟවිලා ඉන්න එක්කෙනා. එලිපිටින් ඉන්න එක්කන නෙවෙයි, හොරා කියන්නේ රහසේ වැඩ කරන එක්කන, හොරකම් කරන එක්කන. එතකොට උන්වහන්සේ අධ්‍යාත්මිකව රැඳිලා තියෙච්ච සර්පය පස් දෙනෙකුත් මේ වෙනකොට අල්ලගෙන දමනය කරලා විනාශ කරලා ඉවරයි. කවුද? සෝවන් මාර්ගයේදී සක්කායදී විචිකිච්ඡා සීලබ්බත පරමාස සර්පය තුන්දරයි. කාමරාග පටික සර්පය දෙන්නයි. ඒ පස් දෙනාත් දැන් දමනය කළා. ඒකත් යටින් දෙන අදහසක්. හාමුදුරුවෝ අහනවා, ඉතින් අපේ මොනව ගන්නද හොරු පැන්නේ? දැන් පන්සල් වලට හොරු පැන්නට කමන්නේ. අරගෙන ගියොත් කරඬුව විතරයි. මෙහෙම පණින්න එපා. අරගෙන ගියොත් කරඬුව විතරයි. අරගෙන ගියොත් සිවුරු කඩමලට එහුවි, තුවා කැලේට එහුවි විතර. වෙන මොනව අරන් යන්නද පන්සලේ? පන්සල කියන්නේ එහෙම එකන්නේ පන්න ශාලායන් කියලා නෑ දෙන්නේ. කොලාතුලින් දෙවිලි කරගත්තු ඉස්සර පන්සල් ගැන මම මේ කියන්නේ. තේරුණායි? ඉතින් මොනව අරන් යන්නද අපි කියලා ඇහුවා. ඉතින් මම හොර අල්ලගත්ත. කොහොමද අල්ලගත්තේ? මේ මල්ලේ ඉන්නේ ඌ. විශාල හොරෙබ්බල පොඩි මල්ලකට දාන්නේ කොහොමද? දැන් මල්ල විවෘත කරලා පෙන්නුවා, පොළඟ ඉන්නවා. එයාටයි මේ හොරා කිව්වේ. උන්වහන්සේ සර්පවිස ඉස මුදුර දක්වා දුවලා ඒ එළි වෙන වෙලාවෙම පිරිනුම් පෑව. නැත්නම් මේ අපවත් වුණා. අපවත් වෙලා අනාගාමියයි මනුස්ස ලෝකෙ ඉඳගෙන අපවත් වුණොත් කොහොද උපදින්නේ? අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකරිටෙක් කියන පංච සුද්ධාවාසවල. පංච සුද්ධාවාසවල ඉපදිච්චැත්තෝ ආය කාම ලෝකෙට එන්නේ නැහැ. කුසලතාවේ හදාගත්ත නිසා. කාමරාග පටිග දෙක තුනී කරලා විතරක් නෙමෙයි, විනාශ කිරීමේ කුසලතාවේ හදාගත්ත නිසා එහි ඉඳලා ඉතුරු රූපරාග අරූපරාග මාන දිට්ඨි අවිද්‍යා දුරු කරලා රහත් ඵලයට පැමිණෙනවා. ඉතින් තව ගොඩක් කතා තියෙනවා, මම ටික ටික කියලා දෙන්නම්. කාලය ගෙවි ගිය නිසා අදට මේ ප්‍රමාණවත් කියලා මම හිතනවා. අපේ ජීවිතයේ එදිනදා ජීවිතයටත් ඉවසීම හුරු පුහුණු කරගන්න,
අධ්‍යාත්මික ජීවිතය ඉදිරියට යනකොට බණ අහනකොට භාවනා කරනකොට අපට පොළොංගෙක් නෙවෙයි නිකන් මැස්සෙක් වැහුවත් පලිබෝධද නැද්ද? මදුරු එක්කෑවත් අපිට මේ මදුරුවෝ භාවනා කරන්න බෑපා කියලා අපි කොච්චර ඒකෙන් අත්මිදෙනවද? එහෙව් අපට මේ කතාවෙනුත් යම් ආදර්ශයක් ගන්න පුළුවන් නිවන් පිණිස යන ගමනට පාරමිතා පුරන විදිහ. එතකොට ලකුණ්ඩක බද්ද හාමුදුරුවෝ කිව්වේ මාර්ගඵලයක් ලැබලා නිවන් දැක්ක කෙනෙක් ඉවසන විදිහ. නිවන් දගෙන වීරිය කරන කෙනෙක් ඉවසන විදිහ තමයි දෙවෙනි කතාපුවතින් මතක් කළේ. ඒ වගේ කතාපුවත් අටක් තියෙනවා ගොනු කරලා. ඉදිරි දේශනවලදී ඒක සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද පුළුවන් උනේ ඉවසීමට හිත හුරු කරගන්නම් කියන කාරණයට පොඩි ශක්තියක් සහයෝගයක් ලබා දෙන්නයි. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මිරිස්ස සුනන්ද මාවතේ පදිංචි නයිනී ඒකනායක සහ සමන්ත වෙන්ගප්පුලි කියන දෙපළයි. ඒ දෙපළ බලාපොරොත්තු වෙන 2019 ජූලි 21 වෙනිදා හෘදයාබාධයකින් අභාවයට පත් වුණු එච් බී සෝමෝති අම්මාට පින්දීමත්, දසවසරකට පෙර මියගේ පේමසිරි ඒකනායක පියතුමාටත්, වසර 12කට පෙර මියගේ ඇඩ්වින් වෙන්ගප්පුලි පියාණන්ටත් පින් අනුමෝදන් කරවීමයි. අනුරා පතිරණ මෑණියන්ටත්, දෙසිඳු සෙන්හිරුහා සඳුප වෙන්ගප්පුලි පුතුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ප්‍රඥාව හා ධර්මාවබෝධය ප්‍රාර්ථනා කළ තියෙනවා. අපටත් පොදුවේ මහා සංඝරත්නයටත් උතුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමින්, රණවිරුවන්ටත්, නෙත් කාර්ය මණ්ඩලයටත්, ලෝවාසි හැමටත් නෑ දැහිතවතුන්ටත් සෙත්පැතීම හා මේ භවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට අපට මේ දහම් සඳලේ රැඳෙන්නට දායකත්ව සලසා දී තිබෙනවා. ඔබ පැතුව සියලු ප්‍රාර්ථනායේ ඇවුරෙන් ඉෂ්ට සිද්ධ වේවා. අභාවයට පත් වූ හැම දෙනාටම තම තමන්ගේ සවනතින් අසා දරාගත් ධර්මයක්සේ පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතය තුළ ඉවසිල්ල ලබන්නට, සැනසිල්ල ලබන්නට ශක්තියද ලැබේවා. හැමතෙම නිවන් එළියට පාරමිතා වේවා කියලා අධිෂ්ඨාන කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං, චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. සතු සතු සතු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවේ ඉවසීම තේමා කොටගෙන ඉතා වැදගත් වූ දේශනාවක් අපිට අහන්නට ලැබුණේ. අපි සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයක් ගත කරන පුද්ගලයන් ලෙස අපේ ජීවිතයේ ඉවසීම නැතිකම කොතෙක් බාධක වෙලා තිබෙනවාද, ඉවසීම ඇතිකමින් අපි කොතරම් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවාද කියලා ඔබ හිතන්නේ. අතරතුර ඔබේ හිතේ මතුවෙන ඉවසීම සම්බන්ධව යම් යම් ගැටලු, ඒවා නිරාකරණය කරගන්නට අපි අවස්ථාව උදා කර දෙනවා. ඊළඟ අවස්ථාව තුළ විරාමයක් ලබාගෙන 01125533 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හඳුනන මහසේට තව චිරාත් කාලයක් මේ ධර්මයේ දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා, නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, මේ කුසල උන්වහන්සේට නිවීම පිණිස පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපේ බම්බල පිටිය ප්‍රධාන පාලක මැදිරියට යමු වෙනවා. අපි නැවත සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමග. ධර්ම සාකච්ඡාවට අපි යොමු වෙන්නේ 01125533 දුරකථන අංකය විවෘතයි සමීරට කතා කරලා. ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න අපත් සමග, මෙත්නෙත් පාමුල සමග, පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේගේ තමන්ගේ හිතේ නැගුණු දහම් ගැටළු නිරාකරණය කරගන්නට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. බොහොම ගෞරවයෙන් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පූජනීය කැටවල හිමාලෝක අපේ නායක හඳුරන වහන්සේව පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්ස, අපිට මේ භූමියට ඒකරාංශී විසිටින පිරිස අතරින් මවක් ප්‍රශ්නයක් ලෙස යොදමු කරලා තියෙනවා. අපේ හඳුරන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටික කියන මේ කාරණා පිළිබඳ පැහැදිලි කර දීමක් කරන්න කියලා අපි විටින් විට කරලා තිබෙනවා. හැබැයි අපිට ඉදිරියේදීත් කරන්න පුළුවන්කම ලැබෙවි කෙටියෙන් මේ පැහැදිලි කිරීම කරලා සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්නට ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. සක්කාය දිට්ඨිය යනු සැකය මත පිහිටාගත්, අනුමානය මත පිහිටාගත් දැකීමයි. මේ සක්කාය කියන වචනයෙහි තේරුම මූලික වශයෙන් පැහැදිලි කරන ධර්ම කොටස තුළ පෙන්නේ මම මගේ කියන සංකල්පය තුළ තියෙන මායාවේ
ගැඹුර පැහැදිලි කරගත්තා නම් කෙනෙක් මමත්වය තුල රැඳී ඉන්න මම කියන පුද්ගලයෙක් සොය සොයා යන විඥාණය විසන්ධි කරගැනීමේ හැකියාව පහළ වෙනවා කියන එකයි. එතකොට නාම රූප දෙකක් එකට සංයෝග වෙන්නේ දැන් අපි මේ විදිහට ගත්තොත් පුද්ගලයා කියලා කියන්නේ කවුද කියලා කෙටියෙන් තේරුම් ගන්න උත්සාහ කරන බණපදයක් මම මේ කියලා දෙන්නේ පොඩි කවියකින්. කවුද මම කියලා කියන්නේ? සවිඥානක සිතක් අවිඥානක කයක් එකට ඌ විට කෙනෙක් දෙකට ඌ විට කුණක්. මොන කුණක්ද? මල කුණක්. එතකොට මේ පුද්ගලය කියලා කියන්නේ නාම රූප දෙකක් එකතු වෙච්ච තැන හැදෙන සංකල්පයක්. ඒ සංකල්පයේ සම්මුතියේදී සත්‍යයක්. පරමාර්ථයේදී මම කියන පුද්ගලයේ මේ ශරීරයේ කොතනකවත් මමත්වෙන් ග්‍රහණය කරන්න බෑ. ඒ කියන්නේ ඉන්නවා කියලා තීරණය කරන්න බෑ කියන එකයි. ඇයි මම කියලා කෙනෙක් ඉන්නවා කියලා තීරණය කරන්න බැරි? අපි අහලා තියෙනවා ජීවිතං අනියතං මරණං නියතං කියලා බණපදයක්. ඕක හරි අන්තවාදයට ගිහිල්ලා තෝරන බණපදයක් හැටියට තමයි මට වැටහිලා තියෙන්නේ. අපි මේ ජීවිතං අනියතං මරණං නියතං කියන එක මල ගෙවල් වල බැනරකට දාන්න තියෙන එකක් කියලා තමයි හිතේ. පෙට්ටියේ දාන්න විදියට කෙනෙක් මරුණාම තමයි ඔන්න ජීවිතං අනියතං කියන එක වැටහෙන්නේ. නමුත් භාවනා යෝගියෙක් අර මම කිව්ව චතුර්ථ ධ්‍යානයේහි කුසල උපේක්ෂාවට පැමුණාට පස්සේ එයා තමන් වාඩි වී ඉන්නේ ඉරියව්ව දිහා බලනවා. වාඩි වී වාඩි කරවා තිබෙන කය දිහා පළමුවෙන් බලනවා. ඉසපතන් දෙපත්ත දක්වා මෙනෙහි කිරීමට පටන් ගත යුතු හොඳම තැන තමයි ඇස පිළිබඳවයි. දැන් ඇස පිළිබඳව ඔන්න දැන් වාඩි වෙලා ඉන්න කයේ එයා මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේ ඇස යනු මොන වගේ හැදිච්ච එකක්ද? සුද්ධාෂ්ටකයන්ගෙන් හැදිච්ච එකක්. සුද්ධාෂ්ටකයන් මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අටෙන් හැදිච්ච එකනේ. එතකොට මේ ධාතු කියලා කියන්නේ ඇසට නොපෙන තරම් සියුම් ශක්ති කොටස් කීපයක්. පඨවි කියන්නේ තද ගතිය, ද්‍රව ගතිය, වැගිරෙන ගතිය, වායු ගතිය කියන එකනේ. මෙන්න මේ ගති ස්වභාව හතරින් තමයි මේ ඇස කියන එක සකස් වෙලා තියෙන්නේ. මේ හේතු හේවත් මේ ගති සියල්ලක්ම හැම ක්ෂණයක් පාසාම හැම අංශුවක්ම අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඇස පිළිබඳව අවධානයෙන් විදර්ශනාවට ලක් කරගෙන ඉන්න එක්කෙනා දැන් ඇස කියන එක අපි සමස්තයක් ලෙස ගන්න කිව්වොත් ඇහැ පිළිබඳව අපට පේනවා. කැඩපතක් නැතිකින් ඇහැ අරලා බැලුවම ඇහැ පේනවා. නමුත් මේ ඇසේ යථාර්ථය තේරුම් ගන්න මේ සක්කාය දිට්ඨිය බිඳ ගන්නයි. එතකොට මේ ඇහේ හැම මොහොතකම තියෙන හැම අංශුවක්ම ඇති වෙමින් නැති වෙමින් ගමන් කරන වග එයාට පේන්න පටන් ගන්නවා. එතකොට එයාට පහළ වෙනවා උදයව්‍ය ඥානය කියලා එකක්. උදයබ්බිහ ඥානය කියලා අපි ඒකට කියනවා. ඒ උදයව්‍ය ඥානේ යම් කිසි කෙනෙකුට පහළ වුණාට පස්සේ මේ ඇස තුල මම කියලා කෙනෙක් ගන්න ඉන්නවද? මේ ඇස මගේ කියලා මේ දැන් ඇස යනු මමයි කියලා ගත්තොත් කොයිතරම් ලොකු මුලාවක්ද කියන කාරණේ වැටහෙන්න පටන් ගන්නවා. එච්චර විතරක් නෙමෙයි එයා එතනින් ඇහැට පතනවන්නා වූ ආරම්මණ ධර්මයන් හැම ක්ෂණයකම ඇති වෙමින් නැති වෙමින් පවතින ඒවයි කියන කාරණාව තේරුම් අරගෙන අන්න ගිරිමානන්ද සූත්‍රයේ කියනවා වගේ චක්කුං අනිච්චං ඇස කියන එක හැම මොහොතකම අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත මූල ධර්ම වලින් හදගත්තු දෙයක්. එහෙනම් ඒ ජීවිතයේ ඇසනම් තත්වය සහ සමත්ත ශරීරයම ওই විදිහයි. එහෙනම් මේ ජීවිතය අනිත්‍යයි කියන්නේ මේ හැම මොහොතකම ජීවිතය ක්ෂණභංගුරත්වයට පත් වෙමින් මැරමින් තමයි පවතින්නේ. මැරමින් පවතින මේ ජීවිතය තුළ මම මෙන්න මෙතන දැන් මම ඉන්නවයි කියලා එක ක්ෂණයකදීවත් මම කෙනෙක් කෙනා පෙන්වන්න බෑ කියන යථාර්ථ අවබෝධය කෙනෙකුට පහළ වෙනකොට අන්න එයාට මම පිළිබඳව සංකල්පයක් පමණයි පරමාර්ථ වශයෙන් මම කියන පුද්ගලයෙක් මගේ ශරීරයේ කොතරකවත් නැහැ කියලා රූප කලාපයේ පිළිබඳව ඔන්න එයාට යථා භූත ඥාන දර්ශනය පහළ වෙනවා. ඒ යථා භූත හේතුපටි සම්භූතං හේතු භංගා නිරුද්ධතිනේ. එතකොට එතන මම කියලා පුද්ගලයෙක් නැත කියන සංකල්පේ පහළ වෙනවා. ඊළඟට එයා ඒ මෙනෙහි කිරීම සිද්ධ කළ යම්කිසි කමඨහනකින් උපේක්ෂාවට හිත ආවනම් ඒ ඒකත් ඒ වගේ මේ අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරන ලද්දා වූ සිතත් මේ විදිහටම සංකාර වලින් හිත හටගෙන තියෙන සංකාර කියන්නේ හේතු වලින් හටගත්තු දෙයක්.
ඒ සංකාර අනිත්‍ය ස්වභාවයට හැම කෙරේකම පත් වෙනවා නම් ඒවා මානසිකාර කළ මනසත් ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් ගමන් කරන එකක් ඇයි කියලා හිතනකොට ඔන්න එයාට බංගානුපස්සනා ඥානය කියන එකක් පහළ වෙනවා. මේ වගේ ඇතිවීමින් නැතිවීමින් යන ශරීරයක් නැවත නැවත සංසාරයේ ලැබීමෙන් එතන ඉඳලා පටන් ගන්න ජරා ව්‍යාධි මරණාපී සියලු දුක් කන්දරා දිහා බලද්දි කල්පනා වෙනවා අනේ මම මමත්වයෙන් එතර නොවුනොත් මමත්වයෙන් එතර නොවුනොත් මේ සංසාරයේ කොච්චර බයද කියලා බයතුපත්ඨාන ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් නවමහා විදර්ශනා ඥානම පහළ වෙලා ශරීර කුඩුව පිළිබඳව අර කිව්ව උපේක්ෂා ඥාන දර්ශනේ පහළ වෙලා සක්කාය දිට්ඨිය බිඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක කෙටියෙන් කියන්න පුළුවන් එකක් නෙමෙයි. මේක භාවනා යෝගීන්ටම පුළුල් වශයෙන් මා විවරණය කරලා පැහැදිලි කරලා මේ වස්තු මාසයේ මේ ස්ථානයේ කරන්නේ භාවනා යෝගී වාසය කිරීම. ඒ හැම දිනකටම මේ දවස්වල ලබා දීලා තියෙන කමටහනත් ඒකයි. එතකොට මම මීට පෙර දවසක මතක් කළා සක්කාය දිට්ඨිය යම් කෙනෙක් බිඳගත්තද එයා දුක්ඛාවබෝධය ඇති කරගත්ත කෙනෙක්. දුක්ඛාවබෝධය කියන්නේ සංයෝජන සිඳලීමෙන් ලබනා වූ ශක්තිය. එතකොට එයා සංයෝජන 10න් එකක් දැන් සංසිඳවලා ඊළඟට විචිකිච්ඡාවට එනකොට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යමයි කියන කාරණාව අවබෝධ වෙනකොට එයාට සමුදය සත්‍යයත් නිරෝධ සත්‍යයත් විචිකිච්ඡාවෙන් සංසිඳන නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ධර්මයේ සත්‍යයයි බුදුරජාණන් වහන්සේ සත්‍යයයි සංඝරත්නයේ සත්‍යයයි මේක අවබෝධ කර නොගත්තොත් ඊළඟ භව සංසාරයේ මතු භවයක් තියෙනවා. පෙර භවක් තිබුණා වර්තමානයේත් අපි භවය අල්ලගෙන ඉන්නේ කියන මේ භවත්වයේ පිළිබඳව හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඕපපාතික සත්වයේ පිළිබඳව තියෙනා වූ යම්කිසි වැරදි දෘෂ්ටියක් තියෙන නම් ඒකත් පහ වෙන්න පටන් ගන්නවා. බුද්ධ ආදී අටතන් පිළිබඳ විචිකිච්ඡාව දුරු වෙන්න ඔහොමයි. එහෙනම් මේක නැති කරන්නේ ආයුතු මාර්ගයේ අජවෘත හෝ ගෝවෘත හෝ සුනක වෘත හෝ නැත්නම් වෙනත් වෙනත් සීල ප්‍රතිපදාවල අන්තයට යාම නොව මෙන්න මේ යථාව බෝධය ඇති කර ගැනීමේ භාවනා මාර්ගයම තමයි සීලබ්බත පරාමාස නොවන්නේ කියන හැඟීම ඇති කරගෙන ආමිෂයෙන්ද මේක අවබෝධ කරගන්න බැරි බවත් ප්‍රතිපත්තියට වැටලා මේක අවබෝධ කරගත යුතු බවත් වටහා ගන්නවා. ඊළඟට ඒ අංශ තුන මූලෝච්චින්න වෙච්ච සෝවාන් මාර්ගස්ත්‍යා ඊළඟට කාමරාග පටිගතක පිළිබඳව ඒ වෙනකොට එයාගේ අදහස් තුනී වෙලා ගිහින් ඉවරයි. නමුත් ඒවා තුනී වෙන්නේ අනුසය ධර්ම වශයෙන්. අනුසය ධර්ම වශයෙන් ඒක තුනී වෙනකොට කියන්නේ සක්‍රදාගාමි මාර්ගයට ආවා කියලා. අනාගාමි මාර්ගයේදී ඒවා මූලෝච්චින්න කර නිසා අන්න කාමරාග පටික දෙක මුළුමනින්ම තුනි වෙලා ඇලීමකුත් ගැටීමකුත් නැති සුවදායක මධ්‍යම උපේක්ෂාවේ පිහිටපු සිතක් එයාට පහළ වෙනවා. ওই ටික තමයි මූලික ඕරම්භාගී සංයෝජන පහේ ස්වභාවය. හොඳයි. සංයෝජන නඩ්මයන් පිළිබඳව දැන කියා ගන්නට කැමැති බොහෝ දෙනෙකුට හොඳ අවස්ථාවක් යොදා වුණේ. දැන් සාමාන්‍ය මේක අපේ හැමදෙරණේ බොහෝ දෙනෙක් මේ ලෞකික ජීවිතේ පැත්තෙන් තමයි සක්කාය දිට්ඨිය බැලුවත් බලන්නේ, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස මේවා බලන්නේ මේ ලෞකික පැත්තේදී පමණයි. හැබැයි අනිත් පැත්තෙන් දැන් ඔබ වහන්සේ පැහැදිලි කරනකොට මට හිතෙන්නේ දැන් මේ සංයෝජන එකිනෙකට සම්බන්ධ වෙලා තමයි ලෝකෝත්තර මාර්ගයට යන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය බිඳෙන තැන තමයි විචිකිච්ඡාව පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඒ 10ම හිත එක්ක සම්බන්ධය වගේම එකක් ඊළඟ එක හැම වෙලාවෙම සම්බන්ධ වෙලා තිබෙනවා. සහ අනිත් එක පුදුම හිතෙනවානේ අපි හැමෝටම දැන් මේ ත්‍රිවිධ සංයෝජනයන් යම් ආකාරයකට පාලනය කරගන්නට පුළුවන් අවබෝධ කරගන්නට පුළුවන් වුණු කෙනෙකුට කාමරාග පටිග ඇයි තුනී වෙන්නේ කියලා හිතෙනවා. ඇයි සම්පූර්ණයෙන්ම ක්ෂය කරගන්නට හැකියාවක් නැත්තේ කියලා හිතෙනවා. අර උඩ කාරණා ටික පැහැදිලි කර දෙනකොට ඕරම්භාගී සංයෝජන කියලා කියන්නේ අර මුලින් තුන පිහිටෙව්වත් තව ඉතුරු දෙකක් තියෙනවා. ඕරම්භාගී කියන කාම ලෝකෙට උපදින ශක්තිය ඉතුරු ඉනි සෝවාන් මාර්ගලාභියාගේ. එහෙමයි. සෝවාන් මාර්ගලාභියා සෝවාන් ඵලයටපත් වෙලා ඉතුරු ඵලයටපත් වෙනකන් කාමරාගයට ඇලෙන ගතිය තියෙනවා. එතකොට ඒ කියන්නේ සක්කදාගාමි පුද්ගලයා සකින් ආගාමිනේ නැවත වතාවක් එනවයි කියනවනේ. එතකොට ඒ தത്വයට පැමිණෙන හිඳයි එතන කාමරාග පටිගතක තොනී වීමට විතරක් බලපාලා තියෙන්නේ. මුළු මූලෝචින්න වෙන්න අනාගාම වෙනකන් ඉන්න ඕන කරන්නේ හේතුව. හැබැයි ඒ අයට කාමරාග පටිග කියන්නේ මත වුණත් ඒ වාර තද විදිහට බලපාන්න නැති වෙති. නෑ නෑ පංචකාම සම්පත්තින් සොයාගෙන ගතියක් නෑ. ලැබිච්ච පංචකාම සම්පත්තින් දුර උපේක්ෂාවෙන් ජීවත් වෙනවා. හොඳයි. අපි දුරකථනයට අවස්ථාව ලබා දෙමු. 011-2-55-33-63 දුරකථන අංකෙන් දෙදෙනෙකු සම්බන්ධ වෙනවා. අපි මුලින්ම කෙනෙකුට අවස්ථාව ලබා දීලා ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට ඊට පසුව අනෙත් අයට අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔව්, ඔබට අවස්ථාව තිබෙනවා. මම නුත්තුක් සංඛා. මට දැනගන්න ඕනේ මගේ දීර්ඝයේ අම්මා ඉන්නත්
දැන් මට පොඩ්ඩක් කොහොම ඉඳ ලයින් එකේ දැන් ඒගොල්ලන්ගේ නම් මොනවද කියලා ඇහුවද මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ නම් මොනවද කියලා ඇහුවේ නැද්ද? ඔව් දැන් මේ වගේ මේකේ ඥාතීන් ගෙන්නන තැන් තියෙනවා මේකේ ඥාතීන් එහෙම ගෙන්නන්න පුළුවන්කමක් තියෙනවා ඒ කියන්නේ සැක හිතන්න දෙයක් නැහැ නමුත් සමහර තැන්වල බොරු කරනවා දැන් මියගේ ඥාතියාට සම්බන්ධ වෙලා ඉන්නෙත් මේ දේවාලයේ ඉන්න කපු මහත්මයා හෝ කපු මහත්මිය හෝ කියන දෙන්නට සම්බන්ධ වෙලා ඉන්නෙත් මියගේ ඥාති කෙනෙක්මයි. ඒ දැන් අපි එක්ක යනකොට යන්නේ මියගේ ඥාතීන් දැන් ඔය දෙන්නගේ මියගේ ඥාතීන් ඒ අම්මා තාත්තා අවුරුදු 12ක් අවුරුදු 10ක් වෙනවා. ඒතර ඒ කොච්චර කාලයක් ගත වුණත් ඒ අය අර ගන්ධබ්බ අවස්ථාවක ඒ කියන්නේ අලුත් ආත්ම භාවයක් ලැබෙනකන් සියුම් ආත්ම භාවයක ලෙන්ගතුකම නිසා රැඳිලා ඉන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබත් එක්ක සාස්ත්‍රහන් යනකොට ඔබ හිතනකොටම ඒ අය ඒ අදාළ තැනට එනවා. එතකොට ඒ කපු මහත්මයාට ආවේශ වෙලා ඉන්න භූතය අයින් වෙලා අර භූතයෝ දෙන්න ඇතුළු වෙනවා. එතකොට ඒ දෙන්නගෙන් අපිට බොහෝ විස්තර අහන්න පුළුවන්. ඒ අය ගත කරපු ජීවිතේට පූර්වානුස්මෘති වශයෙන් මේ අය පිවිසෙනවා. පිවිසිලා තමයි තොරතුරු කතා කරන්නේ. ඒ නිසා බොහෝ දුරට ඒ වගේ සත්‍ය වශයෙන් මේක කියනද කියලා බලන්න තමයි මම ඇහුවේ. නම වාසගමත් එක්ක කියන්න. මොකද කෙනෙක් ජීවිතේ වැඩිපුරම භාවිතා කරන්නේ නමයි වාසගමයිනේ. ඒක මැරිලා ගිහිල්ලා ආපහු එයාම නම් එන්නේ එයාට නමයි ගමයි ඒ ඔක්කොම දේවල් විස්තර කියන්න පුළුවන්කම තියෙනවා. අපි එයා කියන එකට මෙහෙයි එහෙයි කියලා අහගෙන ඉන්නේ නැතුව අපි හරස් ප්‍රශ්න අහමින් ඒක හොඳින් තහවුරු කරගන්න ඕන. ඒක වෙන බොහෝ අවස්ථා තියෙනවා. එතකොට ඒක මේකෙන් යටින් ගෙන්නන තරකට මේ යන්න සිද්ධ වෙන්නේ අපිට අපි ලබන සමහර අත්දැකීම්. දැන් සමහර වෙලාවට අපි හිත බවංගගත වෙන වෙලාවට මේකෙන් යටින් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා. ඒ කතා කරන්නේ අර හිතපු ස්වරූපෙමයි. අපි හිතනවා මං ආච්චි අම්මයි හීනෙන් දැක්ක මං තාත්තා හීනෙන් දැක්ක මම සීයා හීනෙන් දැක්ක කියලා. ඇත්තට මේක හීනෙන් නෙමෙයි. ඒගොල්ලෝ තන්මාත්‍ර සහිත සූක්ෂම ශරීරයකින් ඇවිල්ලා ජීවත් වෙන ඇත්ත එක ගනුදෙනු කරනවා කතා කරනවා. ඒ අයට කරන්න තියෙන දේවල් ගැන සමහර දේවල් කියනවා. සමහර අය අපිට කතා කරනවා. නමුත් කතා කරන එක කනට ඇහෙන්නේ නැති උනාට හිතට දැනෙනවා. දැන් යමක් කරන්න හිතාගෙන මියගේ ඥාතියන් අදිස්ථාන කරගෙන ඉන්නකොට ඒ මියගේ ඥාතියා දැන් ඊළඟට මෙන්න මේක කරන්න කියලා අපිට හිතට අදහස් දෙනවා. එම අදහස් දෙන මේ ඕනෑ තරම් මේකේ ඥාතීන් ඉන්නවා. දැන් අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙනෙකුට යක්ෂ දිස්ත්‍යයක් තියෙනවා නම් ඒ යක්ෂයා තමන්ට අවශ්‍ය කරන දේවල් අරයාගේ හිතට ඇතුළු කරනවා. එතකොට එයා එයාගේ වචනින් කියනවා මට හවල් දේ ඕනේ ඒවා දෙනකම් මම යන්නේ නැහැ කියලා. ඒ නිසා මේකේ ඥාතීන් පිළිබඳව හැම ඥාතියෙක් ගැනම නෙමෙයි ඝන ශරීරයක නොඉන්න ලෙංගතුකම හෝ ද්වේෂය හෝ ඇතිව ඉන්න ඥාතීන්ගෙන් බොහෝ බලපෑම් කුලපවුල්වලට තියෙනවා. දැන් සමහරට පිනට අකමැති දැන් හත් දවසේ තුන් මාසේ පින්කම් කරනකොට ඒ පිනට අකමැති මියගේ ඥාතීන් ඉන්නවා. ඒ අය අර අයට පින්කම කරන්නම දෙන්නේ නැහැ. මොකද ඒ අය කැමති නැහැ තමන්ගේ සම්පත් කාටවත් දෙනවට. අන්න ඒ වගේ නොඑකාකාර පරිබෝධ ඇති කරනවා, ලෙඩ දුක් ඇති කරනවා, යම් යම් පීඩාවල් අතරමඟදී ඇති කළ පින්කම් අහෝසි කරන්න කටයුතු කරන්නේ බොහෝ විට මියගේ ඥාතීන්. අපේ හැමෝටම දැන් එතකොට අර වහන්සේ එක තැනක කිව්වා මේ කපු මහත්තයා ආවේශ වෙලා ඉන්න භූතයා අයින් වෙලා තමයි ඒගොල්ලෝ ඇතුල් වෙන්නේ කියලා. ඒ කියන්නේ කපු මහත්තුරුන්ට භූතයෝ ආවේශ වෙලා තියෙන්නේ. භූතයෝ ආවේශ වෙන්නේ. හැබැයි ඒගොල්ලෝ හරි ආසයි මේ ගෞරව ලබන්නේ. ඒගොල්ලෝ දේවනාමෙන් තමයි ඇතුළත් වෙන්නේ. දැන් ඒගොල්ලන්ට දැන් ওই විවිධ මායන් ආරෝපණය කරලා කියනවනේ මේ බෙල්ල කරකෝල ඔක්කොම කරලා මට මෙහෙම වරමක් තියෙනවා. ඒ වරම ගත්තේ නැත්නම් මම මරණොයි කියනවා. හරියටම හරි ඒවා. ඒකයි ආයි දෙකක් නෑ. හැබැයි බොරු කරන තැනුත් තියෙනවා කියන එකයි මම මේ කිව්වේ. හැම තැනක්ම ඇත්ත නෙමෙයි. කලාතුරකින් තැන්වල ඇත්ත ධර්මයේ ඒ වගේ ඕන තරම් බහුතරයක් බොරු තමයි වර්තමානයේ අපි දකින්නේ. අපෝ යෝ ඒ කියන්නේ ජීවනෝපාය මාර්ග වශයෙන් භූතයෝ දේවත්වයෙන් ඇවිල්ලා හරියට බොරු කියලා රවට්ටලා අනිතක දැන් මියගේ ඥාතියක මේ සාස්ත්‍රයන් යනහදේක කටින්ම තමයි හුඟක් සාස්ත්‍ර එළියට එන්නේ.
ඒ වර්ණකට තමයි කියන්නේ. එතකොට අපි හඳුනන්නේ දැන් තන්මාත්‍ර ශරීරයක් නැත්නම් දැන් ඝන ශරීරයක රබහන්ස් කිව්වාගේ මනුෂ්‍ය භවයක් ලැබපු කෙනෙක් ගැන තමයි කියන්නේ. මනුෂ්‍ය භවයක් ලැබල ඉන්න කෙනෙක් ගැන නෙමෙයි. එතකොට දේව ආත්මයකට පත් වෙන්න පුළුවන්. එතකොට ඔය කියන විදිහට මිනිසුන්ට ලං වෙලා ඒ අයට සමීප වෙලා ඉන්නවද දේව කොටාශයට? ඔව් හැතරම අපි අපේ දින සංකල්පේ හැරි වැරදි දෙවියෝ මිනිසුන්ට ලං වෙන්නේ අරම කෙනෙක් මේ කිලිකුණු තියනවා දෙවියන්. එහෙ නැති භූමියත් දේවතාවෝ ඉන්නවායි මිනිස්සු එක්ක. උදාහරණයක් වශයෙන් ගත්තොත් දෙව්රම් විහාරය හදාපු අනාථපිණ්ඩික සිටුවරය විශාල ජනකායක් බුදුහාමුදුරුවෝ ඉන්න අතරේ තමයි එතෙන් ආයෙන්නේ. ඒතකොට දේවතාවෝ මිනිස්සු ළඟට එන්නේ නැහැ කියලා කියන්න බෑනේ. තර්ක තියෙනවනේ ඒක ඔප්පු කරන්න. එහෙමයි. හොඳයි අපි තව එමතුමකට අවස්ථාව දෙනවා. හයි පවන්. හයි පවන් ගර්මාත්‍යා. හයි පවන්. අපේ හඳුනේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගෙන් නිදික් නිදික් සේවා ලැබේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. මට ඔබ වහන්සේගෙන් දැනගන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔව්. පළවෙනි ප්‍රශ්න තමයි මේ මාර්ගඵලය ලබා ගැනීමට මේ ගැඹුරු ත්‍රිපිටකය හදාරන්න අවශ්‍යයිද? ඔව්. අනිත් එක මේ දස අකුසල් වලින් අපි ඈත් වෙලා හිටියොත් මාර්ගඵල ලබා ගන්න පුළුවන්. නැත්නම් ඒ අතරින් සම්බන්ධය මොකක්ද කියලා මට දැනගන්න කැමති ඔබ වහන්සේගෙන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් දැන් මාර්ගඵලය ලබා ගැනීමට ත්‍රිපිටකයම පිළිබඳව දැක්මක් දැනුමක් අවශ්‍ය නැහැ. දැන් බුද්ධ කාලයේ බණහපු ශ්‍රාවක ශ්‍රාවිකාව එක පුංචි ගාථාවකින් බණහන මාර්ගඵල ලැබුවේ. එතකොට සමහරකට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් සබ්බපාපස්සා කරන්න කියන ගාථාවකම උදාහරණයක්. ඕක හොඳින්ම තෝරලා ගැඹුරින්ම තෝරලා ඕකේ තියෙන මාර්ගඵලාධිගමී පිළිබඳ විග්‍රහය විවරණය කරලා පැයක දෙක කාලයක් ඇතුළත ධර්මදේශනාවක් කළොත් ඇත්තට මේ ගාථාවේ මුළු මහත් ත්‍රිපිටකයම අන්තර්ගතයි. ඒ තුළ තියෙන ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. අයින් කළ යුතු දැන් බලන්න ක්‍රියාකාරකම් තුනක් ගැන කතා කරන්නේ මූලික බුද්ධාවාදයෙන්. එකක් තමයි අක්‍රීය කරන එක. අකරණම් කියලා කියන්නේ අක්‍රීය කරනවා, ක්‍රියාත්මක නොකර ඉන්නවා කියන එකයි. ඊළඟ කාරණය තමයි උපසම්පදා දියුණු කරගන්නවා කියන එක. අනිත් එක පිරිසුදු කරගන්නවා කියන එක. මේක ක්‍රියාකාරකම් තුනක් තියෙන්නේ. ඒ ක්‍රියාකාරකම් තුන යම් කිසි කෙනෙක් සිද්ධ කරනවාද ඒ අයට නිවන නම් වූ සුවය ලැබෙනවා. දැන් අද මම කතා කරපු කන්ති පරමන් තපෝතිතික්කා ඉවසීම නම් වූ තපස් ධර්මයේ යම් කිසි කෙනෙක් ආරක්ෂා කරනවාද එයාට නිබ්බානම් පරමං වදන්ති බුද්ධා නිවන නම් වූ පරම වදන ප්‍රත්‍යක්ෂයෙන්ම තමයි දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ත්‍රිපිටකයම දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මාර්ගඵල ධර්මයට. අනිත් ත්‍රිපිටකයම දැනගත්තත් මාර්ගඵල ලැබුණ නැති අය තමයි ගොඩක් ඉන්නේ. දැන් මං හැමදාම සීකරන කෙනෙක්ට පෝටිල හාමුදුරුවෝ, එතකොට බුදුහාමුදුරුවෝ ළඟට ආවා පෝටිල, එයා ත්‍රිපිටකයම දැන කියාගත්තත් මාර්ගඵලයක් ලබා ගත්තේ නැහැ. ඒ නිසා මාර්ගඵලයයි ත්‍රිපිටක ධර්මයයි පිළිබඳ තියෙන දැනුම දෙකක්. ඒ නිසා එක එකක් නෙමෙයි. අනිත් කාරණය දස අකුසලෙන් වැළකී සිටීම සීලයට අයිති එකක්. සීලය ප්‍රමාණ කොට ගන්න එපා කිව්වා බුදුහාමුදුරෝ නිර්වාණ මාර්ගයට. ඒ නිසා සීලයෙන් තව සමාධියට යන, සමාධියෙන් ප්‍රඥාවට යන පාර සකස් කර ගන්නතුරු ශීලයට පමණක් පිටා හිටපු කෙනෙකුට මාර්ගඵලයක් ලබන්න බෑ. ඒක පාරමිතාවක් විතර බවට පත් වෙනවා. ශීලය ඒකයි පාරමිතාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක පදනමක් විදිහට පවත්වගෙන යෑමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒක සමාධියට ශීලය අවශ්‍ය නැහැ කියලා. ඔව් දැන් දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, සාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන දේ ප්‍රඥාව කියලා කියන්නේ මේ මාර්ගඵලය නෙමෙයි. ප්‍රඥාව ලැබීමට මනස සකස් කර ගැනීම, පුහුණු කර ගැනීම. හොඳයි තව එමතුමකට අවස්ථාව ලබා දෙනවා. හයි පවන්. හයි පවන්. ප්‍රායෝගිකරණයට ලක් කරලා සමස්ත ලෝක බෞද්ධ ජනතා වෙනුවෙන් මේ විදියට ඉදිරිපත් කිරීම සම්බන්ධව අපි උන්වහන්සේට ඉතාමත්ම මේ කෘතවේදී පාද නමස්කාරක වන්දනය කරනවා. ගියාන් කාලය මේ ආසාහයට කරගෙන යන්නට ධෛර්ය ශක්තිය ලැබෙන්න තියෙනවා. ඒ වගේම මේ වටිනාන මෙහෙවන වර්ණ වහන්සේටත් අපි නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබතුමාල්ලා කරගෙන යන මේ සාසනික සේවාවන් අතිවිශිෂ්ටයි. සමස්ත ලෝක බෞද්ධ ජනතා වෙනුවෙන් කරන්න ඕම කැමර අතිවිශිෂ්ටයි. ඉරාත් කාලය මේ විදියට නාලිකාව පවත්න තාක්කල් මේ මිනිස්සලේ පවත්න තාක්කල් මේ ආසයිට කරගෙන යන්නට ඔබට වන්දනාදායි ශක්තිය ලැබෙන්න කියලා මේ ශ්‍රාවකෙක් විදියට අපි ප්‍රාර්ථනා කරනවා. මං තරහයි වර්ණ පුතාට සෙත් පදනවට නම් ඒ වුණත් ඉතින් මේ ධර්ම කරුණු එළියට එන්නේ මාව ඒ විදියට පුඹුදු කරන ඉඳා. ඉතින් ඇත්තටම මං හදවතින්ම ජාතියේ කොළු පැටියෙක් හැටියට
වීරෝධාර ශක්තිය ඇති ධර්ම ශක්තිය ඇති පුතෙක් හැටියට මමත් පුතාට ආශිර්වාද කරමින් ඔබතුමා මටත් පුතාටත් අපේ නෙත් FM ආයතනයටත් සෙත් පැතීම පිළිබඳව බලවත්සේ සතුටෙන් ආශිර්වාද කරමින් අර කිව්වාගේ මේ ධර්මයේ ඔබතුමත් ඉක්මනින්ම ප්‍රායෝගික කරගෙන අපේ බලාපොරොත්තු සංසාරයේ අලි උපදින්නත් නෙමෙයි මේ භවයේම අවසාන භවය බවට පත් කරගන්න ඔබතුමාට මනා ශක්තිය පහළ වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි එතුමන් සිහිපත් කළා වගේ අපි ප්‍රශ්න අහන්නේත් අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අනුශාසනා ලබන්නේත් ඔබේ අවශ්‍යතාවය තේරුම් ගත්ත නිසා සාමාන්‍යයෙන් සමාලාට අපි දන්න දහම් කාරණා තිබුණත් ඒක සාමාන්‍යයෙන් අනිත් අයට දැනගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපි ඒ සඳහා අවස්ථාව උදා කර දෙනවා. මොකද ඒ යම් තැනක නොදැනුවත් භාවයක් තිබෙනවා නම් ඒ ඇතැම් වෙලාවට අකුසලයට හේතුවක් වෙන්න පුළුවන්, තමන්ගේ ධර්ම මාර්ගයේ ඇහිරෙන්න හේතුවක් වෙන්න පුළුවන්, තමන් මිත්‍යාවට වැටෙන්නට හේතුවක් වර්තමානයේදී බහුලව ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඒ නිසා මේවැයෙන් මුදව ගන්නට ඒ වගේ කාරණා පිළිබඳ අපට සාකච්ඡා කරන්නට සිදු වෙනවා. ඒ නිසා ධර්මදර විනයදර මේ ශාසනය පිළිබඳව ශාසනයේ ඒ උතුම් කාර්යභාරය මනාසේ වටහාගත්තු ගෞරවනීය දේශකයන්න් වහන්සේලා රාශියක් අපට ඉන්නේ. අතර වියත්ම දේශකයන්න් වහන්සේ තමයි, වයසින් අඩුම වියත්ම දේශකයන්න් වහන්සේ තමයි කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ. ඒ නිසා උන්වහන්සේට තව චිරාත් කාලයක් ඉන්න සතුටෙන් ඉන්න මොහොතේ අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තව එමතුමකට අවස්ථාව ලබා දෙනවා. අයිබවන්. අයිබවන්. ඔව් ඔබට අවස්ථාව දෙනවා. තිරුවන් සරණයි අයියා. තිරුවන් සරණයි අපේ හාමුදුරනේ. මම මේ ධර්ම මාර්ගයේ නිතරම යොමුන කෙනෙක්. මේ හැමදාම බණ භාවනා කරනවා, පන්තිල් ගන්නවා, හවසට සිතුන් සූත්‍රය කියලා පිළිත් කියනවා, දානමාන දෙනවා. මේ ඉතින් අපේ හාමුදුරනේ මට වයස අවුරුදු 25යි තාම. මම විවාහ වෙන්න සූදානම් වෙලා හිටියා. විවාහයට දවස් දෙකක් තියලා මගේ විවාහය මම වගින් හිටිය කෙනා මාව දාලා ගියා. ඉතින් මං අපි හාමුදුරන්ගෙන් අහන්නේ මම මේ කරපු පෙර භවයේ කරපු කර්මඵලයක්ද, මට මේ ඇයි ඒ මොකද්ද කර්මඵලය කියලා මට දැනගන්න පුළුවන්ද, මම මේ ආත්මෙ මෙච්චර පින්දහම් කරලා මට එහෙම සිදු වුණේ කියලා. කෙල්ලේ ඒක අකුසල ඵලයක් නෙමෙයි කුසල් ඵලයක්. උඹ ලොකෝ විපතකින් බේරුණා දුවේ. ඊට පස්සේ උඹ ආයෙත් කතාවත් බඳින හිතන්නවත් එපා, ඕම්ම ඵලයක්. උඹට එච්චරයි පුතේ මට දෙන්න තියෙන හොඳම උපදේශය. මොකද කසාද මා පුතාගේ පින්දහම් වල බලයෙන් හින්දා උඹට වෙන්න තියෙච්ච ලොකු විපතක් කින් පුතේ උඹ අත්මිදුනා. එච්චරමයි කියන්න තියෙන. ඔයා කීයටවත් මේක මම මෙච්චර පින්කම් කරලා මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඔය තමයි හොඳම ප්‍රතිඵල ලැබිච්ච තැන. තේරුණා නේද? ඒ කියන්නේ උඹ දැන් දවස් තුනක් තියෙදි දාලා ගියේක ලොකු දෙයක් නේ බං. ළමයි රොත්තකුත් එක්ක ඉඳලා දාලා යනට වඩා ඕක අනාගතේ සිද්ධ වෙන්න තියෙන දේ පිනේ බලෙන් කලින් සිද්ධ වුණා. එහෙමයි. දැන් ඉවසීම අවශ්‍ය වෙන්නේ. අපි හඳුනන්නේ මේ තව ප්‍රශ්නයක් යොමු කොට තිබෙනවා. සමත භාවනාව වැඩිමෙන් ලැබෙන සමාපත්තියා මට පැහැදිලි නෑ. මම හිතන්නේ අෂ්ට නෙමෙයි සප්ත කියලා තිබෙන්නේ. සමාපatti සහ ෂඩ් අභිඥා ඥාන කෙටියෙන් පහදා දෙන්න කියලා. ආයි කියන ප්‍රශ්නේ සමත භාවනාව වැඩිමෙන් ලැබෙන සමාපatti. සමත භාවනාව යනු යමක විශ්ලේෂණය නොව සංශ්ලේෂණය සිතට නගාගෙන ඒ ඔස්සේ හිත පිහිටුවාගෙන හිත දියුණු කර ගැනීමයි. යම් කෙනෙක් එබඳු ආකාරයට හිත යොමු කරගෙන සමත්තය දැසින් බලා ඉන් අනතුරුව හිත පුහුණු කර ගැනීමෙන් දැස් වසාගෙන මනසින් සම්පූර්ණයෙන් දැසින් අරමුණු කරගත් වස්තුව කසින මණ්ඩලයක් කියලා අපි හිතමු. ඒ කසින මණ්ඩලය වේවා මැටි පිටක් වේවා අරමුණු කරගෙන සමත භාවනාව දියුණු කරන එක්කෙනා ඒ මැටි පිට හෝ ඒ කසින මණ්ඩලය දැස පියාගත් කල්ලිත් නැවත මනසින් ගොඩ නැගෙනවා නම් ඒක මුළුමනින්ම බලන්න පුළුවන් නම් අබ්බ පියල්ලක්වත් ඒකේ අඩුවක් නැතුව අන්නේ ආයේ සමතය මඩාලිස දියුණු කරගත්තු නිසා එයාට සමාපත්තියට සමවදින්න පහසුයි. ඒ සමාපත්තිය කියනකොට සමාපත්තියට සමිතිය කරනාට ඉද්ධි ප්‍රතිහාරය පාන්න පුළුවන්. විශේෂයෙන්ම ඉද්ධි ප්‍රතිහාරය පාන එක තමයි ඒ සමාපත්තිය දින වටිනාම එක. ඒ සමාපත්තියම තවත් කෙනෙකුට නිරෝධයට යොමු කරන්න පුළුවන්. එතකොට ඒක නිරෝධ සමාපත්තිය වෙනවා. ඒ සමාපත්තියම කරුණා මෙත්තා මුදිතාදී සතර බ්‍රහ්ම විහරණ ධර්ම වලට යනකොට බ්‍රහ්ම විහාර සමාපත්තිය කියලා වැඩෙනවා. බ්‍රහ්ම විහාර සමාපත්තියෙන් බ්‍රහ්මලෝක හිතින් පිරිසිදු දකින්න පුළුවන්කම ලැබෙනවා. බ්‍රහ්මලෝක වලට මනෝමය ශරීරයෙන් ගමන් කරන්න මනෝමයකයින් ගමන් කරන්න ශක්තිය ලැබෙනවා.
මේ ඔක්කොම සමාපත්තියෙන් ලැබෙනව ප්‍රතිඵල. ඊළඟට පුබ්බේ නිවාසානුසතිය ආශ්‍රවක්ෂේ කරාති දේවල් දිබ්බචක්ක දිබ්බසෝතාදී දේවල් ලබනවට කියනවා පංච අභිඥා කියලා. අභිඥාව කියලා කියන්නේ ගැඹුරින් මතුපිටින් පෙනෙන නැති ගැඹුරින් දැකිය යුතු දේවල් ගැඹුරින් දැකීමට අවශ්‍ය කරන කාරණා හිත තුළ උපදිනවටයි. එතකොට සමාධියට ඇලුණු කෙනෙකුට මොකද වෙන්නේ හැමදෙන්න? ඒ කියන්නේ සමාධිය තුළ නතර වෙන්න උත්සාහ කරලට එහෙම රැඳෙන්න වෙනවද නැත්නම් සමාධිය අනිත්‍ය එකක්මයි. මොකද සමාධියෙන් හෙවත් ධානයෙන් පිරෙහෙන්න පුළුවන්. සමාධියෙන් ධානයෙන් පිරෙහෙන්න පුළුවන් පංච නීවරණවල බලපෑම කරන කොටගෙන සමාපත්තියට සමාධිය හිත ආපහු සම්පූර්ණයෙන්ම ගලා හැලෙන්න පුළුවන්. සමාධියත් ඒ වගේ එකක්. ඒ නිසා තමයි ওই ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගවල දෙකක් තියෙන්නේ. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයට නැගිටිනා සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්තාජීව වායාම සතිය හරහා සමාධියට පිවිසුනාට පස්සේ යා නිතතිම්ම ප්‍රඥාවට පිවිසෙනවා. එතකොට තමන් අවබෝධ කරගන්න ඕන තමන් ඉන්නේ ලෞකික සමාධියේද ලෝකෝත්තර සමාධියේද කියලා. ලෝකෝත්තර සමාධියට ආපෙක්කනනම් අතන නවතින්නේ නැහැ. ලෞකික සමාධියට ආපෙක්කන සමාධියේ සුවයක් තියෙනවා. ඒක තමන්ටම දේ වෙනස තීරෙන්නේ. ඔව් ඔව්. ලෞකික සමාධියේ සුවයක් තියෙනවා. සමාධි සුවය කියලා සුවයට හිත ඇලෙන්න පටන් ගන්නවා. එතකොට සමාධිය නෙමෙයි අනිත්‍යයි කියලා දකින්නේ. සමාධියෙන් ලැබෙනව සුවය අනිත්‍යයි කියලා දකිනකොට ඒ සමාධිය ලෝකෝත්තර මට්ටමට එනවා. එහෙම නැති වුණොත් අපරාධේ එච්චර මහන්සි වෙලා මේ මාර්ගඵලලාභයක් ලබන්නේ නැතුව ප්‍රඥාවට යන්නේ නැතුව එතනින් නැවතිලා ආපහු සංසාර තාරිකාවට වැටෙනවා. හොඳයි. අපි තව හැමතුමකට අවස්ථාව ලබා දෙනවා. ආයිබවන්. ආයිබවන්. ඔව් අපිට අවස්ථාව දෙන්න. අපි හැමදෙන්නේ. සර්වන් සර්ණයි. අපි හැමදෙන්නේ මම මේ පාර උසස්තල විභාගයේ ප්‍රොජෙක්ට් එකේ ශිෂ්‍යෙක්. ඔව් ඔතේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි හැමදෙන්නේ. දැන් මම මේනකොට රහතන් වහන්සේලාගේ අග සම්තුල ලැබපු රහතන් වහන්සේලා කීප නමක් ගැන දැනගෙන තියෙනවා. ඔව්. ඒක කියලා තියෙනවා. එතකොට මම ආනන්ද මහරහතන් වහන්සේගේ කතාව කියවද්දී මට හිතුණා මේ දැන් උන්වහන්සේලාගේ කතාවේ තියෙනවා උන්වහන්සේලා ඒ වගේ අග සම්තුරු ලැබුවේ මේ එක්කාලික පහළ වුණු බුදුරජාණන් වහන්සේ මක් පහළට උන්වහන්සේලාගේ නියත විවරණ ලැබලා කියලා. එතකොට මට දැනගන්න ඕනේ අපි හැමෝම දැන් අපි දැන් මමත් ඒ වගේ අග සම්තුරුන් ලබන්න කැමති නම් ඒ වගේ අග උපස්ථායක සම්තුරුන් ලබන්න කැමති නම් මමත් බුදුරජාණන් වහන්සේ නමකින් නියත විවරණ ලබන්න ඕනේද? එතකොට දැන් මම නිතර මගේ නිවසේ වෙනම සුගන්ධ කුටියක් තනගෙන දසම සිනමක් වඩා හිනන වෙන නිතර බුදු පූජා කරන කෙනෙක්. ඉතින් මම කැමති මේ අගතන්තුරක් ලැබෙනුනේ. ඒ කියන්නේ මේ සම්බුත් සාසනේ නිවාණය ලැබෙනවට වඩා දැන් මම හිතන කල්පයක් පාරමිතා පුරන්න ඕනේ කියලා. ඔව්. අද සවුත් දෙනම වෙන්න කල්ප දෙකක් පෙරම් පුරන්න ඕනේ කියලා. ඔව්. එතකොට අපිට දෙයිත් අපි හාමුදුරනේ එහෙම අගතන්තුර ලබන්න. මට ඒ ගැන දැන් පුතේ දැන් මෛත්‍රී සාසනේ අගතන්තුර ලබන අයත් පේමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි මේ අපේ ගෞතම බුද්ධ සාසනයේදී අගපදවි ලබාගත් 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාව හැමෝම විවරණ ලබාගෙන තියෙන්නේ පේමතුරා බුදුහාමුදුරන්ගෙන්. විශේෂයෙන් ආනන්ද මාහිමියන් වහන්සේත් එහෙමයි. ආනන්ද මාහිමියන් වහන්සේ දවසක් ධර්ම දේශනාවක් අහගෙන ඉන්නකොට අග්‍ර ශ්‍රාවක පදවි තනතුරු ලබා දෙනවා දැක්කා. ඒ වගේම ඒකසුතියෙන් අසන්ත දරන්න පුළුවන් ශක්තියත් උන්වහන්සේට තියෙන බව දැනගත්තා. ඒ කියන්නේ එක් වතාවක් දහම් මැසීමෙන්ම ඒ ධර්මයේ මතක තබාගෙන ආපහු ඕනෑ වෙලාවක මතක ඉස්මතු කරගන්න පුළුවන් ශක්තිය තමයි පුතේ ඒක ශ්‍රුතියෙන් අසන්න දරන්න ලැබෙනවා කියලා කියන්නේ. පුතේ අසූ ප්‍රශ්නේ ඉතින් කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. ජීවමාන බුදු කෙනෙක් දැකලා විවරණ ලබන්නේ නැතුව අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක පදවියක් ලබන්න බෑ. නමුත් රහතන් වහන්සේ නමක් වීම සඳහා නම් බුද්ධ ශාසනයේ ධර්මයේ පවතින කාලෙක ධර්මධාරී උතුමන් වහන්සේලාට උපස්ථාන කරලා උන්වහන්සේලාගෙන් විවරණ ලබන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා සම්මා සම්බුදු පදවේ වෙනුවෙනුත් මව්පියන්ගෙන් විවරණ ලැබුවා. සීලවන්ත ගුණවන්ත තේජවන්ත උතුම් මව්පියන් වහන්සේලාගෙන් විවරණ ලබාගෙන සාමාන්‍ය ශාසනයක රහත් භාවය ලබන්න පුළුවන්. නමුත් අග්‍ර ශ්‍රාවක පදවි ලැබීමට නම් මහා ශ්‍රාවක පදවි ලැබීමට නම් ඒකාන්තයෙන් බුදු කෙනෙක් හමුවේ විවරණ ලබන්න ඕන. ඒ නිසා පුතා දැන් ඉඳලා ඔය සුගන්ධ ගන්ධ මාදල සන්නිබ ශ්‍රී ගන්ධ කුටිය කරන උපස්ථාන සියල්ල සිදු කරමින් මේ මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේට මම උපස්ථාන කරන්නේ තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම් පලං කියලා වදාළ ආකාරයේ හැමදාම සිහිපත් කරමින් පෝදාරයේ පූජයතේ බුද්ධේ යදිව ශ්‍රාවකේ කියන අදහස හිතේ දරාගෙන මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් මි
භාග්‍යතුන් වහන්සේ ජීවමාන භාග්‍යතුන් වහන්සේගෙන් ලැබෙන විවරණ ලැබීමට මට ඔබ වහන්සේට කරන උපස්ථාන ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. එතකොට පුතාට ජීවමාන බුදුරජාණන් වහන්සේ වූ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ යමුවේදී විවරණ ලබන්න පුළුවන්. සමහර විටක ඔයාගේ භවයෙන් වැසී ගිය ස්වභාවය තුළ ඊට මෙපිට, ඒ කියන්නේ පියුමතුරා බුදුරජාණන් මෙපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔයා අග්‍රශ්‍රාවක පදවි දරාගෙන එනවද කියලා කියන්නත් අමාරුයි. ඒ තරමටම ඔයාගේ හිතේ තරුණියක් හැටියට පුතා ඉතාම හොඳ ශ්‍රද්ධාවකින් යුක්තව මේකන බුද්ධ උපස්ථාන කරගෙන යන්නේ. පුතා සංසාරේ කරන ලදී යම්කිසි පාරමිතා ගුණයක් හිතේ තියෙන නිසා කියලා මට නම් හිතෙන්නේ. හොඳයි, අපෙන් බොහෝ දෙනෙක් මගිනුත් විමසලා තියෙන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවල ධර්ම සාකච්ඡාවල විමසා බලන්න, එහෙම අපි අදිෂ්ඨානයක් ඇති කර ගැනීමට පාරමිතා පුරන්නට අවස්ථාවක්, කියන්නේ ඒ පිළිබඳව ඊළඟ බුදුරජාණන් වහන්සේගේ හෝ මතු බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍රශ්‍රාණයක් ලබන්නට අවස්ථාව තිබෙනවාද කියන කාරණය. හැබැයි දැන් අර ඔබ වහන්සේ කිව්ව වගේ බොහෝ දෙනෙක් අපි දන්නවා, ඒ කියන්නේ තමන්ට තේරෙනවාද අපි හඳුරන්නේ තමන් පෙරම් පුරාගෙන එන කෙනෙක් කියලා? එහෙම හඳුනා ගැනීම හැකියාවක් තමන්ට තියෙනවද? ඔව්, දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ගත්තොත්, දැන් අපි දැන් ධර්ම දේශනා කරන්න ප්‍රාර්ථනා කරගෙන ආවා කියනකොට කවුරු හරි ධර්ම දේශකයන් වහන්සේ නමක් දිහා දැකලා අනේ මටත් මේ වගේ බණ කියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේ නමක් වෙලා බණ කියන එක මම මේ කියන්නේ. ආර්යයන් වහන්සේ නමකින් බණ අහනවා. බණහන හිතනවා මටත් අනේ ධර්මයේ දැකලම ආර්ය භූමියට පැමිණිලාම බණ කියන්න ලැබෙන්න ඕන කියලා. එතකොට එයාට ඊළඟ භවවලදී නිතතින්ම ධර්ම දේශනා කිරීමේ මහා අමුතු කුසලතාවයක් පහළ වෙනවා. ඒක මේ කුඩා කාලේ ඉඳලම තියෙන දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් සමහර ඔය මහාන වෙලච්චායේ අතීත කතාව කියන තැන්වල කියන අයගොල්ලෝ මේ වර්තමාන සමාජයේ මම පොඩි කාලේ ඉඳලම ඇඳ සීට් එක අරගෙන සිවුර වගේ පෙරවගෙන මොන හරි කඩදාහි කොලයකින් හරි වටාපතක් හදාගෙන මං ඇදෝලි ඉඳගෙන අනිත් පැයට වාඩි වියව පන්සිල් ගන්න මම බණ කියන්න හදන කියන බණ කියන ස්වරූපයක්. එහෙමයි. ඒගොල්ලෝ ගොඩක් බණ දන්නේ නැහැ. නමුත් ගොඩක් බණ දන්නවා. ඒවා අර තාම මතකය අලුත් කරගන්න බැරි හින්දා චූටි කාලේ හින්දා ඒක ඉස්මතු වෙලා එන්නේ නැහැ. එතකොට ඒක ලොකු වෙන්න ගියාම ආය අමුතුවෙන් මොකවත් හුරුදු වෙන්න ඕනේ නැහැ. හුරු වෙන්න ඕනේ අර භව සංසාර කර පුහුණුවම බණ කියගෙන යන කාරණාව වශයෙන් සැලසෙයි. ඔබ වහන්සේත් ඒ වගේ පුංචි කාලේ කළා කියලා අපි දන්නවා. මගෙන් ගොටි කරන්නේ බාගොල්ලා. අපි තව යමතුමකට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන්. අයිබෝවන් මහත්මයා. ඔව්, ඔබට අවස්ථාව තිබෙනවා. බෝධිසත්ව ගුණෝපේත කැටවල හේමාලෝක අපේ මහා හාමුදුරුවනේ, අපට කරන මේ මහත් සේවාව නිසා මතු සංසාරේ කුණම් භවයක හෝ ඔබට ඒකාන්තයෙන්ම බුදු භව ලැබෙනවා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වරුණ රත්තරන් පුතාටද ඔය කරන සේවයට සවහර දිනක ඔබ වහන්සේ සමගම සැරියුත් මුගලන් තනතුනකට පත් වෙන්නට ඒ රත්තරන් පුතාටද වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරන අනදි සේවයට නිත්‍යපෙම් සේවයට මම බොහෝ කලකින් දැන් අහන ඒකටත් මම සෙත් ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවනේ මගේ ප්‍රශ්නේ මේකයි, මගේ රත්තරන් මහත්තයා නැති වෙලා දැන් අවුරුද්දයි මාස පහක් වුණා. ඒ කියන්නේ මගේ මහත්තයා අපිව රකින්න ජීවිතයක් කෙලින්නේ, මගේ එක්කන ඉන්න මහලු මමත්තයාත් මාගේ ජීවිතයක් දුන්නේ මගේ රත්තරන් මහත්තයා. අවසනාවත් කුරිරු මිනිසුන් විසින් මගේ අතර මහත්තයාව මාරලා වැඩකට දාලා තිබිලා මට හැම්බුනේ. ඇත්තම හාමුදුරුවනේ මගේ මහත්තයා කියන්නේ බෝධිසත්ව ගැතුම කිව්වොත් උතුම් මහත්මේ කියලා වැඩක් නෑ. අපේ හාමුදුරුවනේ ධර්මය ගැන ඔහු දන්න දේවල් මට හිතා ගන්න බෑ. ජීවත්වෙන්න කාලයේදී මාවත් ඉඳගෙන 6-10-11 බණ කියන්න පටන් ගත්තාම ඔය අපායවල් ගැනද හැමදේ ගැනද පාලි පාට ඇදලා දගෙන පාන්දර 1-2-3 වෙනකම් බණ කියා දෙනවා. මට නිින්ද ගියොත් නැගිටින්න චන්දි නැගිටින්න උපනිෂ සම්පන්න භාවය ලබා ගන්න කියලා මට එහෙම හිතපු කෙනෙක් කොතරම් නම්. අපිට කෙටි වෙලාවක් තිබෙන ඔබතුමියගේ ප්‍රශ්නේ කෙටියෙන් ඉදිරිපත් කළොත්. එන්නේ මගේ රත්තරන් හාමුදුරුවනේ, මම හැමදාම දානෙ මොන හරි ආවෙන්නේ දීලා සතෙකුට කනකොට බත් පිටක් දීලා හරි ප්‍රාර්ථනා කරන්නේ මේ බලයේදීම උපනිසම්පන්න මව් දෙමෝපියන්ගේ මිනිස් මව් කුසේක ඉපදිලා මම්මිය යන්නට පෙර මට මුණ ගැහෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන එක පාපයක්ද ඌට හොඳ නැද්ද කියලා මට තේරුම් කළ දෙන්න. අපේ හඳුර. ඔව් අම්මේ, හරිම සංවේදී. අපි කවුරුත්
අහගෙන හිටපු ශ්‍රාවක ශ්‍රාවිකාව ගුවන්විදුලි අහගෙන හිටපු ඇත්තන්ගේ හිතට නෙතට කඳුලක් වුණා නැති කියලා හිතෙනවා. නමුත් අපි මේ වෙලාවේදී එතුමාගේ චරිතාපදානය ගැන ඇසීමෙන් මම බලවත් ලෙස සතුටටපත් වුණා. අපි දුක් වෙන්න ඕන කරන්නේ මහා අපරාධකාරයෙක් අපෙන් සමගෙන ගියොත් එයා මොන අපායක ඇද්ද කියලා. අද එතුමාට විපාක දුන්නේ ධර්මයේහි උතුම් ශක්තිය තුළ දියුණු වෙලා යන ගමනේදී අර මුගලන් මහරහතන් වහන්සේ වෙච්ච දෙයමයි. ඒ නිසා ඒ කරපු අය ඒකේ විපාක ditta dhamma vedini වශයෙන් විඳි මෙබඳු ගුණවතෙක් මෙබඳු සිල්වතෙක් කුට මෙබඳු ආකාර සාහසික අපරාධයක් කිරීම පිළිබඳව. නමුත් අපේ මෑණියන් දැන් අවංකවම මට පේනවා කළ යුතු දේ කරනවා. ධනක් පිනක් කරලා උතුම් මනුෂ්‍ය ජීවිතයක් ආජානීය පුරුෂයෙක් වශයෙන් උත්තම ජීවිතයක් ලබන්නට එතුමාට අදිෂ්ඨාන කරනවා. ඔබතුමිය බණක් කිව්වා වගේ කියලා හිතෙනවා මට අපි හැමෝටම. ඒ නිසා ජීවිතයක යථා ස්වභාවය තේරුම් කරලා දුන්නා. මේ යන කෙනෙකුගේ ජීවිතයේ තියෙන ආධ්‍යාත්මික ධර්ම ප්‍රබලව තියෙන වෙලාවක මෙබඳු මරණයකට පත්වෙන්න හේතු කාරණා මොනවද කියන කාරණාවට උත්තරයක් දී ගන්න අවස්ථාව ලැබුණා. එබැවින් ඒ ධර්ම දේශනාවේ සාකච්ඡාවේ ප්‍රශ්න සීමේ අනන්ත කුසල බලය මේ පැය පුරාම දසූ ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ දරුවා සමාන ආදරණීය ස්වාම පුත්‍රයාණන්ට මේ පින අත්පත් වෙමින් සිත්පත් වෙමින් මේ දැන් මේ මොහොතේ ක්ෂණයකින්ම සුව ඇති ආත්ම භාවයකට පැමිණේවා 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 කියලා අදිෂ්ඨාන කරනවා. හම්ඳුරණි තව ප්‍රශ්න දෙකක් ඉදිරිපත් වෙලා තිබෙනවා. කෙටියෙන් හෝ අපි පිළිතුරු ලබා දෙමු. මෙතනට පැමිණි පිරිස අතර ඉදිරිපත් කළ ප්‍රශ්න. නිවසේදී පිරිත් කියවීම කරන විට ගෙදර ගැටුම් ඇතිවීම සිදුවන බව වැටහිලා තිබෙනවා. නිවසේදී පිරිත් කීමට අවස්ථාව සලසා ගන්න කෙසේද කියන එක ප්‍රශ්නයක්. අනිත් කෙනා විමසලා තිබෙනේ කෙනෙක් මිය ගිහින් තුන් මාසෙ පින්කම කරන මාස තුනක් ගත පින්කම කරන්නට මාස තුනක් ගත වීම අත්‍යවශ්‍යද කියලා අහලා තියෙනවා. මාස තුනක් ගත වෙන දිනකට දින කිහිපයකට කලින් පින්කම කරන්න හොඳ නැද්ද කියලා අහලා තිබෙනවා. හොඳයි. නිවසේ පිරිත් කියනකොට ඒ නිවසට සමහරලාට ඇල්බ පාගෙන ඉන්න මා ඉස්සලක වගේ දම් පින්කම් කරනකොට විරුද්ධ අමනුෂ්‍ය කොටස් ඉන්න පුළුවන්. ඉතින් ඒ අයගෙන් ආරක්ෂාව සරස්වාගෙන මිසක් පිරිත් දේශනා කරනකොට ඇතැම් වෙලාවට අර ඥාතීන් ඇවිස්සෙනවා. ඒ අයට මේ පිරිත් පැන් විසයි පිරිත්තික විසයි. දැන් අපි ඕන තරම් අත්දකලා තියෙනවා. දැන් ඔය යක්ෂ ප්‍රේත දිස්ත්‍රි තියෙනට මගුල් බෙරේ ගහන්න පටන් ගන්න තන ඉඳලා සර්වරාත්‍රික පිරිත්වල පුදුම විදිහේ පීඩාවක්. එයා පිරිත් පැන් දානකොට හරියට නිකන් අතිශයින්ම රත් වෙච්ච නටන තෙල් ටිකක් ඔළුවට වක්කල හා සමානව මරලා තෝණි දෙනවා. ඒ තරමටම විසයි. ඒ නිසා ඔය පිරිත් කියන තැන්වල ඒ වගේ දේවල් බොහෝ විට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මියගේ ඥාතීන්ට ධනක් පිනක් කරලා පින් දීලා සුවපත් කළා තමයි ඊළඟට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිරිත් දේශනාවල් කරවා ගන්න ඕන. දෙවැනි කාරණේ තමයි සාමාන්‍යයෙන් අපේ සමාජයේ සම්මතයක් නිසා තමයි අපි තුන් මාසෙ පින්කම් කරන්නේ. ඒ තුන් මාසෙට දවස් දෙකක් එහාට මෙහාට වුණා කියලා ඒකේ එච්චර ලොකු බලපෑමක් නැහැ. නමුත් පුළුවන් තරම් වීරිය කරන්න ඕන. හත් දවසේ පින්කම, 6 වෙනි දවසේ රැට බණ කියලා, 7 වෙනි දවසට දානේ දීලා 7-10 දානේ කියන සංකල්ප ඉස්ස කරන්න. හොඳයි. අපිට සමගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ දානේ පිළිබඳව සිහිපත් කරපු නිසා. මේ ගම්පහ මිරිස්වත ශ්‍රී සෝදර්ශන ධර්මනිකේතනයේ දම්පැන් පූජා කරන්නට බොහෝ දෙනෙක් බොහොම කැමැත්තෙන් ඉන්නේ. අතරතුර දානය මේ වසර පුරාවට බාර ගන්නට කැමැත්තෙන් ඉන්න සහ කැමැත්තෙන් බාරගත් උදවියත් ඉන්න. ඒ අතර අපි ඔබට මතක් කරනවා දම්පැන් පූජන් පුදන්නට බාරගත්තු පිරිස ඇතැම් වෙලාවට සහ සම්බන්ධ වෙන්නට නොහැකි ව නැත්නම් මේ පිළිබඳව කිසිම දැනුම් දීමක් නොකර ඉන්න අවස්ථාවක් තිබෙන නිසා ඔබට පුළුවන් ඒ කාරණා දැනුවත් කරන්න මේ භූමියට කතා කරලා. මොකද මේ භූමියේ භික්ෂුන් වහන්සේලා, ඒ වගේම මෙහෙණින් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ හිඳින නිසා දිනක දන් වේලා පූජා කිරීම මහා වාග්යක් සහ ඒ මගහැරියාම ඇතැම් වෙලාවට බොහෝ දිනෙකට උන්වහන්සේලාට කුසගින්නේ සිටීමට සිදුවෙන අවස්ථාවක් නිසා ඒ පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත්. අපි ඔබට සිහිපත් කරන්න දුරකථන අංකය 0741422844 0741422844 පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන්ගේ දුරකථන අංකය. ඒ වගේම 0333555397 දුරකථන අංකයේ කාර්යාල අංකය කතා කරලා මේ පිළිබඳ දැනුවත් කරන්න කියලා බොහොම ගෞරවයෙන් ඔබට සිහිපත් කරනවා. ඒ සිහිපත් කිරීමත් සමගින් අද මෙත්නෙත් පාමුල තුල අපිට සමුගන්න කාලයලා උදා වෙලා තිබෙන්නේ. පැය දෙකක් පුරාවට වටිනා දේශනාවක් ඉවසීම සම්බන්ධව, ඊට පසුව ධර්ම සාකච්ඡාව තුළදී ජීවිතය හදාගන්නට, තමන්ගේ හිතේ පවතින පීඩාව අඩු කරගන්නට, යහපත් මාර්ගයක් තමන්ගේ අනාගතය උදෙසා උදාපත් කරගන්නට වටිනා
අනුශාසනාවක් ලබන්නට අපට හැකියාවක් ලැබුණා. එක්පසකින් රට පිළිබඳව දේශීය පිළිබඳ අවදිමත් හිතක් ඇති කරගන්නට සහ අනාගතයේ ඇතිවෙන්නා වූ දේශපාලන රාමුව තුළ විවිධ හැලහැප්පීම් ඔස්සේ නිවැරදි දිශානතියකට හිත යොමු කරගන්නට සහ රටේ අනාගතයේ සමුද ශාසනයේ අනාගතයේ පැවැත්ම පිළිබඳව ඒ කෙරෙහි අවධානය යොමු විය යුතු ආකාරය පිළිබඳව ඔබට විමසා බැලීමේ නුවණක් ඇති කර දීම උදෙසායි ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව ඇසුරේ අපේ හැමදෙනාන්සේ තවත් කාරණා ගොනු කරන්නට යෙදුණේ. අපේ හැමදෙනේ ඔව් වරුණ පුතා ඇත්තටම සිහිපත් කළා වගේ මේ ගෙවෙන්නේ වස් කාලය. ඒ වස් කාලය තුල දාන වේලක් බාර ගන්න කැමැති ඇත්තෝ ඉන්නවා. සමහර කෙනෙකුට තනියම කරගන්න බැරි වුණාට 3-4 දෙනෙක් එකතු වෙලා හරි දන් හැන්දක් දී ගන්න නැත්තම් කියන හැඟීම මේ විශේෂයෙන් මේ පුණ්‍ය භූමිය පිළිබඳවත් උබතෝ සංගරත්නේ වැඩි ඉන්න බිමක් හැටියට සියක් නමකට ආසන්න බුදු පිරිසක් සිවණක් බුදු පිරිසටම දන් දෙන්නට පෙළ ගහගත්ත බුදු පිරිසක් ආයාතනා කරන දිනයක් ඉල්ලන බුදු පිරිසක් ඉන්නවා. දැන් අද මේ පුණ්‍ය භූමියේ සිද්ධ වෙන පින්කම් මතරත අද උදෑසන ධර්මයේ පූජාව සඳහා ඊ සවස් භාගයේ සිට මේ ස්ථානයේ නැවතිලා හිදැල්ලන අපේ ආචාර්ය නිමැණිකේ මහත්මිය මහත්මා ප්‍රධාන මව්පියන් ඇතුළු පින්නතුල රැස්වලා හිටියා. ඒ සමග කෑගල් ඉඳලා පැමිණිච්ච පුතෙක් මා උදේ මුණ ගැහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මට දාන දිනයක් දෙන්න කියලා. මම කිව්වා පුතා දින ගිය අවුරුදු වල දාන දුන්නු දින වෙන් කළා තියෙනවා. හැබැයි සමහර කෙනෙක් කතා කළාට කතා කරලා දුරකතන අංක එක්ක වැරදි එහෙම නැත්නම් ඒක භාවිතා කරන්නේ නැහැ. ඉතින් අපි බලාගෙන ඉන්නවා 11 මාසෙකම්. එතකොට තමයි ඔන්න පුතේ දානක හිඟයක් තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ඔබට දානමේ පින්කම කරගන්න බැරි තත්වයක් එනවා කියලා දැනෙනවා නම් සතියකටවත් කලින් අඩු ගානේ අපිව දුරකථනයට කතා කරලා දැනුවත් කරන්න කියලා මතක් කරමින්. මොකද හේතුව ඔබට ලිපියක් දැම්මත් සමහරවිට අපිට කාලය ඉතුරු වෙන්නේ නැහැ. දින දෙකක් විතර තියෙද්දී ඉඳලා අපි සතියක් තිස්සේම කතා කරනවා. සමහත් සතියක් ඉස්සෙල්ලා කතා කරත් හරි කියනවා. එහෙමයි. ඊට පස්සේ දුරකථන විසන්දි කරනවා. ඉතින් ඇයි එහෙම කරන්නේ? අපිට බලයෙන් අපි කාගෙන්වත් දානමාන මොකවත් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලන්ට බැරිකමක් තියෙනවා එන්න පුළුවන් හදිසි කරදරව හිරෙන්න පුළුවන්. දැනුවත් කිරීම අපිව දැනුවත් කරන්න. එතකොට මේ දාන මම කියලා තියන්නේ දාන වේලක් ඉල්ලන අයගේ දුරකථන අංක තියාගන්න කියලා. ඉතින් කාර්යාලයෙන් ඒ පිළිබඳව දැනුවත් කරાવી ඉතින් අපට කළ උපකාර කරන උපකාර සියල්ලටම හදපත්ලිම පින් අනුමෝදන් කරමින් මේ ධර්ම දානය ආනිසංසය ඔබටත් මටත් පාරමිතා ධර්ම පූර්ණණය කරමින් මේ ගෞතම ශාසනයේදී මේ භවයේදීම සංසාරයේ කඩයිම බිඳගෙන මාර්ගඵලයක අයිතිය ලබන්නට ශක්තිය පිණසම සියලු පින්කම් බුදු පාමුල පාරමිතාවක්ම වේවා. අපේ හැමදෙරන් වහන්සේටත් මේ උතුම් වූ දහම් කෙත අස්වදන්නට ධර්මයේ කියන වටිනාම මාණික්කය අපේ හිත තුළ තදින් ආරෝපණය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. අපේ හැමදෙරන් වහන්සේට මේ කරන කුසල්වල බලමහිමය මේ ගෞතම සසුනේම උතුම් වූ ධර්ම අවබෝධය පිණසම වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මෙත්නෙත් පාමුලෙන් සමුගන්නේ රාත්‍රී 4ට නැවතත් සිත්නෙත් අසපුෙන් හැමීමේ අපේක්ෂාවෙන් හැමදෙනාටම තෙරුවන් සරණයි.